අපි පාඩම් පටන් ගමු. අපි කලින් දවසේ ඉගෙන ගත්තා Excel එකේ තියෙන මූලිකම දේවල් ටිකක්. මොකද්ද සෙල් එකක් කියන්නේ? මොකද්ද රෝ එකක් කියන්නේ? කොලම් එකක් කියන්නේ මොකද්ද? එතකොට සෙල් එකක් ඇතුලේ අපි ඇතුළත් කරන විවිධ දත්තවල ඒ ඩේටා ෆෝමැට් කොහොමද අපි හඳුන්වලා දෙන්නේ? ඒ දේවල් ටික ගැන කතා කරා. එතකොට අපි එතනින් එහා ටික අද අපි කතා කරගෙන යමු. එතකොට Excel කියන්නේ මූලිකම ගණිත ගණිතය ආශ්‍රිත දේවල් වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්. ගොඩක් වෙලාවට accounting වගේ වැඩවලට පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක් තමයි Excel කියලා කියන්නේ. හරි. එතකොට මේ Excel සොෆ්ට්වෙයාර් එකේදී මූලිකම දෙයක් තමයි, මූලිකම කියන්නේ ප්‍රධානම දෙයක් තමයි ගණිත කර්ම. ගණිත කර්ම සිද්ධ කරන්න අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ Excel ඉගෙන ගන්න ළමයෙක් හැටියට. එතකොට මූලික වශයෙන් ගත්තොත් එහෙම එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම, බලය, ඒ වගේ දේවල් හොයා ගන්න අපිට Excel සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කැල්කියුලේටරයක් විදිහට නෙවෙයි මං කියන්නේ. දැන් Excel එක පාවිච්චි කරලා අපි හදන්නේ විවිධ දත්ත ඇතුළත් කරන කාර්යයන් කරන්න. එතකොට ඒ දත්ත සම්බන්ධයෙන් එකතු කිරීමක් කරන්න තියෙනවා නම්, අඩු කිරීමක් කරන්න තියෙනවා නම්, ඒ වගේ දේවල් අපිට ඉතාම පහසුවෙන් Excel software එක හරහා කරන්න පුළුවන්. මුලින්ම මම මේ විදිහට ලක්කන් ටිකක් ටයිප් කරගන්නම්. මේක දැනට මේ විදිහම තියාගමු. මම මුලින්ම ඔයාලට කියලා දෙනවා කොහොමද Excel වලදී එකතු කිරීම, කඩු කිරීමක් වගේ දෙයක් හරිම ලේසියෙන් කරගන්න කියලා. දැන් අපි එදින්දා ජීවිතයේදී පාවිච්චි කරන මේවට පාවිච්චි කරන සංකේත දෙන ගුණ කිරීම, එකතු කිරීමේ ලකුණ, අඩු කිරීමේ ලකුණ. ඉතින් Excel වලදී මේක පොඩ්ඩක් වෙනස් වෙන තැන් දෙකකුත් තියෙනවා. ඒ දෙකත් අපිට දැන් ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ සෙල් එකක් ඇතුලේ එකතු කිරීමක්, අඩු කිරීමක්, බෙදීමක්, ගුණ කිරීමක් කරනකොට අපි ඒ වැඩේ පටන් ගන්න ඕනේ මුලින්ම සමාන ලකුණ ටයිප් කරලා. මේකට සමාන ලකුණ ටයිප් කරලා අපිට පුළුවන් උදාහරණයක් විදියට දෙක එකතු කිරීම තුන ටයිප් වෙන්න. දෙක එකතු කිරීම තුන මේ විදියට ටයිප් කරලා කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරගත්තොත් මේ සෙල් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා පහ කියන ඉලක්කම. ඒ කියන්නේ අපි ඇතුළත් කරපු මෙන්න මේ ගණිත කර්මය තමයි ඒ සිද්ධ වෙලා තියෙන්නේ. අපි එන්ටර් කී එක ප්‍රෙස් කරපු ගමන් ඒ අදාළ උත්තරය තමයි පෙන්වන්නේ. අපිට පුළුවන් මෙයා උඩ ඩබල් ක්ලික් කරලා අපි ඇතුළත් කරලා තියෙන ගාන මොකක්ද කියලා බලා ගන්න. දැන් මේ කරේ එකතු කිරීම. එතකොට අඩු කිරීමත් ඒ වගේම තමයි. හරිම ලේසියෙන් සමාන ලකුණු ඇතුළත් කරා මේ විදිහට අපිට අවශ්‍ය ඉලක්කම් දෙක ටයිප් කරගත්ත අඩු කිරීමක් දෙකදු කිරීමක් කියන එකත් එක්ක කීබෝඩ් එකේ තියෙන එන්ටර් කී එක ප්‍රෙස් කරපු ගමන් මෙන්න මේ විදිහට අපිට උත්තරේ බලා ගන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ එකතු කිරීම. මේ තියෙන්නේ එකතු කිරීම. සේ එකතු කිරීමට මොකක් හරි වචනයකුත් තියෙයිනේ Excel. ඒවට කියන්නේ ෆන්ක්ෂන් කියලා. අපි ෆන්ක්ෂන් ගැන ඉස්සරහට කතා කරගෙන යමු. දැන් මේ මූලිකම ගණිත කර්ම ටික සිද්ධ වෙන විදිහ තමයි පෙන්න. හරි, ඊළඟට අපි ගුණ කිරීමක් කරද්දි මෙන්න මෙතන වැදගත් ගොඩක් හොඳට බලා ගන්න. ගුණ කිරීමක් කරනකොට අපිට මෙන්න මේ විදිහට සමාන ලකුණත් එක්ක මෙන්න මෙහෙමනම් ටයිප් කරන්න බෑ. ගුණ කිරීමේ ලකුණ කම්පියුටර් ඇතුළතදී හඳුනගන්නේ මෙන්න මේ විදිහට. ඒකට පාවිච්චි කරන්නේ ස්ටාර් මාර්ක් ලයින් එක. දැන් අපි මේ විදිහට ටයිප් කරොත් Excel එක දන්නවා මේක වැරදියට ඇතුළත් කරේ කියලා. එතකොට අපි එයා පෙන්නනවා මෙන්න මෙහෙමයි ඇතුළත් කරන්න ඕනේ කියලා. කවුරුර කෙනෙක් වැරදිලා x අකුරක් ටයිප් කරොත් එහෙම Excel එකේම මැසේජ් එකක් පෙන්වනවා මෙන්න මෙතන මෙහෙම නේද වෙන්න ඕනේ කියලා. ඒත් අපි ඒක yes කරගත්තොත් එහෙම එයා ඒක හරි විදියට ටයිප් කරගන්නවා. හරි විදියට ටයිප් කරගත්තොත් තියෙන්න ඕනේ තරු සලකුණ. මේ තරුවෙන් තමයි අදහස් වෙන්නේ ගුණ කිරීම කියන එක. හරි, අපි මේ බැලුවේ ගුණ කරන්නේ කොහොමද කියලා. දැන් බලමු බෙදන්නේ කොහොමද කියලා. සමාන ලකුණ ටයිප් කරගත්තා. පළවෙනි ඉලක්කම ටයිප් කරගත්තා. දැන් මට මේ 10 දෙකෙන් බෙදන්න ඕනේ. කවුරුර කියන්න බලන්න කොහොමද බෙදීම ටයිප් කරන්නේ මෙතන? ඩෑෂ් එක දාලා. අන්න හරි. 4
forward slash එක දාලා තමයි බෙදීම අපි software ඇතුළේදී excel විතරක් නෙවෙයි ගොඩක් software ඇතුළේදී බෙදීම කියන දේ හඳුන්වන්නේ මෙන්න මේ විදිහට. දැන් ගණිතේ ගත්තත් පොතක් උනත් මෙහෙම ලියන වෙලාවල් තියෙනවා. හරි. මෙන්න මේ විදිහට type කරගෙන enter කරගත්තොත් එහෙම උත්තරය අපිට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. ඊළඟට ඉලක්කමක බලයක් හොයා ගන්න නම් අපිට ඒකත් excel භාවිතා කරලා හරිම ලේසියෙන් කරන්න පුළුවන්. බලයක් හොයාගන්නේ අපි හිතමු 2 3 වෙනි බලය අවශ්‍යයි කියලා. එතකොට අපිට පුළුවන් 2 ඉලක්කම type කරගන්න. මෙන්න මේ අකුර type කරගන්න ඕන. ඔයාලා keyboard එකේ පොඩ්ඩක් හොයලා බලන්න. මෙන්න මේ sign එක හොයාගන්න පුළුවන්. ඊළඟට මම type කරනවා 3. දැන් keyboard එකේ enter key එක press කරගත්තොත් 2 3 වෙනි බලය මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මොනවාරි ගැටලුවක් තියෙනවද මේ කරපු දේ සම්බන්ධයෙන් ඔයාලට මතකද මේ පාවිච්චි කරපු ගුණ කිරීම කරන්නේ කොහොමද බෙදීම කරන්නේ කොහොමද බලය ඒ ටික තමයි වෙනස් වෙන්නේ වෙන තරක් නම් වෙනස් වෙන්නේ නැහැ පොඩක් ඉන්න සර් ඔය කියන්න දැන් මේ මගේ ලැප් එකේ කීබෝඩ් එකේ ගුණ කිරීමේ ලකුණක් නැහැ ගුණ කිරීමේ ලකුණක් නැහැ තරුවක් තියෙනවා හරි සර් ඔයාලට PowerPoint එකේ පේනවද Sir, ඔබ දෙකියන්න ස්ක්‍රීන් එක මම ඔෆ් කරා පොඩ්ඩක් ඉන්න. හා සර්. හරි. දැන් ඔයාලට මේ පේන්නේ මේ තියෙන්නේ ICT 10 ශ්‍රේණි අච්චුපොත. එතකොට අද ඔයාලට ගන්නන්නේ මේකේ තියෙන දේවල් ටික. තොර මං හිතන ප්‍රමාණවත් වෙයි කියලා එක්සර් සම්බන්ධයෙන්. එතකොට ඕලල් මට්ටමටම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි. මේ 10 පන්තිය. දැන් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ ගණිත කර්ම ටික කරන්න පාවිච්චි කරන සිම්බල්ස් මොනවද කියලා. නැත්නම් ඒකට පාවිච්චි කරන අකුරු ටික මොනවද කියලා. දෙකතු කිරීම ලකුණු ප්‍රශ්නයක් නෑ සාමාන්‍ය විදිහටම කීබෝඩ් එකේ තියෙන එකතු කිරීම නම් පාවිච්චි කරන්න පුළුවන්. අඩු කිරීමත් එහෙමයි. හැබැයි ಗುಣ කිරීම, බෙදීම සහ බලය ගන්නකොට මෙන්න මේ අකුරු ටික තමයි පාවිච්චි කරන්න ඕනේ. කීබෝඩ් එකේ තියෙන මෙන්න මේ කීස් ටික තමයි භාවිතා කරන්න. මේකේ චුට්ටක් ඔයාලා මතක තියාගන්න බෙදීමක් කරද්දි, වැඩි කිරීමක් කරද්දි සහ බලයක් හොයනකොට මේ දේවල් ටික කොහොමද තියෙන්න ඕනේ කියලා මතක තියාගන්න. ඒ වගේම තමයි Excel පාවිච්චි කරලා අපි ගණිත කර්මයක් කරනකොට එයා ඒකට මූලිකත්වයේ දෙන පිළිවෙලක් තියෙනවා. දැන් මේක Excel වලදී විතරක් නෙවෙයි අපි සාමාන්‍ය ගණිතයේ ඕනම කෙනෙක් දන්නවා මේකට ප්‍රමුඛතා අනුපිළිවෙල ඔපරේටර් ඔයාලට Excel එකේ පේනවද නෑ සර් එකක්වත් පේන්නේ ස්ක්‍රීන් ෂොට් ස්ටොප් එක චුට්ටක් නෑ සර් දැන් හරිද හරි සර් මම කතා කරද්දි මේ PDF එක තියෙන්නේ හරි දැන් Excel වල විතරක් නෙවෙයි අපි සාමාන්‍යයෙන් ගණන් හදද්දී දෙනත් ප්‍රමුඛතා පිළිවෙලක් තියෙනවා මුලින්ම වරහන ගුණ කිරීම අන්න මේ විදිහට පිළිවෙලක් තියෙනවා ඉතින් Excel වලදීත් ඒ විදිහම තමයි අපි මොනවා හරි ගණක් දැන් අපි සරලවනේ මේතන ඇතුළත් කරේ ඉලක්කම් දෙකක් විතරක් පාවිච්චි කළා හැබැයි අපි ගණන් හදනකොට වරහන් තියෙනවා ගුණ කිරීම බෙදීම් මේ ඔක්කොම තියෙන ගණක් තියෙන හැකියාවක් තියෙනවා මේ වෙලාවකේ මේ වගේ වෙලාවකදී මේ ගණිත කර්මය කරනකොට සාමාන්‍ය ගණිතයේදී වගේම තමයි වෙනසක් නැහැ පළවෙනියම සලකා බලන්නේ වරහන් ඊට පස්සේ බලයන් ඊට පස්සේ ගුණ කිරීම හෝ බෙදීම අන්තිමට තමයි එකතු කිරීම සහ අඩු කිරීම සලකා බලන්නේ. මේ පිළිවෙලට තමයි Excel එකේදී ගණක් හැදෙනකොට ඒ ගණ හැදෙන්නේ. එක පොංචි උදාහරණකින් අපි බලමු. අපි අච්චු පොතේ තියෙන උදාහරණයක්ම ගමු. හරි. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට උදාහරණයක් අරගෙන පෙන්නන්නම්.
හරි. දැන් මෙතෙන්දී උත්තරේ මොකක් වෙයිද? මුලින්ම මොකද්ද මෙයා සිදු කරන්නේ? වරහන් දෙක ඇතුලේ තියෙන ඉලක්කම් දෙක. ඒ කියන්නේ දෙවරක් තුන කියන තමා මුලින්ම සිදු කරන්නේ. ඊළඟට 10න් ඒ උත්තරේ අඩු කරනවා. එහෙනම් මොකද උත්තර වෙන්න ඕනේ? 4. 4. ගොඩක් ඉන්න. එකට හේතුව තමයි මේ රෝ එකට දීලා තියෙනවා ජෙනරල් කියන ඩේටා ටයිප් එක. ඒ නිසා තමයි මෙතන සුළු කිරීම සිද්ධ වෙන්නේ නැත්තේ. දැන් මෙතන නම්බර් එකක් විතරයි නම් තමයි මේ වැඩේ හරියට වෙන්නේ. දැන් මෙතන ටෙක්ස්ට් එකක් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ කොලම් එකට දීලා තියෙනවා ජෙනරල් කියන එක. ඒ නිසා තමයි ගණිතයේ ඒ සෝරි මේ ගණිත කර්මය හරියට සිද්ධ නොවුනේ. අපි වෙනතන කහදමු නැත්නම් අපිට මෙතන මාරු කරගන්නත් පුළුවන්. හරි. हतर उत्तरे बलाकोट मे आ मुलिम करें वरहन ईट पस्ता वरहन देवल मुलिम बलिया मूलिकम वेडिकिरीम बेदीम हिमनता इकतुकिरीम हो अड़ुकिरीम ये पिल करगने इतकोट एवं सामान्य गणते वाले गिन गिन तीन देव इक लुद्धे एक्सएल हरि दामा एक्सएल अभी मे विद्य हेट इलाखा टाइप करला उत्तर गण्डा अभी अब कैलकुलेटर पावित एक्सएल अवश्य अभी मेगा कैलक टाइप कल गुड़ा एक्सएल पावित वगुवा वेडकर इतकोट मे वगे तीन दत्ता अभी वेडकर इतना एक्सएल हमला तीनवा मे वग मे सेलतीन सेल अड्रस सेल ईडी सेल अड्रस मे सेल अड्रस पावितर अभी सुलूक्रीम कर उदाहरण ए वन कीन से बी वन की से इकतुकर उत्तरे अभी हरम ले बलागण एक्सएल पुलवा एवगे वेडकर सामान्य विधि हटम सामान लकन पावित कर पुलवा इट वन टाइप कर गणवा ए वन की वन की टाइप कर दिन टाइप कर हईलैट अभी वेरदी मकुना एक बलागण पुलवा अभी अवश्य सेल निवेद टाइप करके तीन दिन हरम ले मिथन हईलैट बलागण पुलवा दटोने ए वन की से बी वन की से इकतुकरा मे दू की बलागण मंगना इकतुकी अद्दाल मिथन टाइप करना बी वन की हर इतकोट उन्ना रतु पाटी पेना मेन मे विधि दंड की प्रेस करगा उत्तरे पहाकील पेना ए वन सह बी वन इकतुकर पोहम ए उत्तरे पहाकील मिथन बलागण पुलवा इतकोट एक्सएल मेन मे क्रमित इसराट पावितर मुकद एक्सएल की आने कैल के पावित सॉफ्टवेयर इक गाण वितरण हदन तीन अभी पुलवा कैल पावित मे गाण हदागण है भाई अब एक्सएल बेडकर वगु अक्त ये वगुए तीन देवा गुणकिरी बेदीम वगे देवा करोट अभी मे सेल अड्रस ये देवाम कर इकम विन सी इलाका सेल अड्रस पावितरण अभी उदाहरण मिथन गुणकिरी मकना ए वन की सैल्ले तीन इलाकमे बी वन गुणकोने तरलक पावित मे दर से अड्रस दिखुन पास मेन मेहम उत्तरे बलागण को इधर हेम वेड दिम पावितरण से अड्रस अब से अड्रस पावितर गण खदागन मेट पहाल टाइप करना मे विधि इलाका अरे कथा कर हर दी पलवे तीन देख सह तुन इतकोट एदे से अड्रस कम देखे इलाकम तीन ए वन की मेन मे से अतुले तुन इलाकम तीन बी वन की से अतुले मट दी इक उत्तर गण ए सह बी गे इकतूल हर एमट पुल मेतन मेन मेट लिया सामान लकन टाइप करा मुलिम ए वन की से
ඔන්න දැන් එයා සිලෙක්ට් වුණා. ඊළඟට මට එයාගේ එකතු එයාව එකතු කරන්න ඕනේ. ඔන්න එකතු කිරීම ලකුණු ටයිප් කරා B1 කියන සෙල් එකට. හරිම ඒකේ. හරි. ඔන්න දැන් මේ දෙන්නා සිලෙක්ට් කරලා පෙන්වනවා අපිට. මේ දෙන්නා තමයි එකතු කරලා පෙන්වන්න කියලා අපිට හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන්. දැන් කීබෝඩ් එකේ එන්ටර් කීක ප්‍රෙස් කරනවා ඔන්න උත්තරේ බලා ගන්න පුළුවන්. හරි. දැන් දෙවෙනි පේජයට දෙනවා. මෙතෙන්දිත් අපිට පුළුවන් සමාන ලකුණු ටයිප් කරා දැන් අපි මොකවද එකතු කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ සෙල් දෙක කියන්න. A2 සෙල් 2. අන්න හරි. A2 එකයි B2 එකයි තමයි මෙතෙන්දි එකතු වෙන්න ඕනේ. එහෙනම් මම ටයිප් කරගන්න A2 සහ එකතු කිරීමේ ලකුණු දැම්මා B2 කියන සෙල් එක. ඔන්න දෙකම ටයිප් කරගත්තා. කීබෝඩ් එකේ තියෙන එන්ඩ් කී එක ප්‍රෙස් කරාම මෙන්න මේ උත්තරේ බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න මේ වගුවේ පේලි 100ක් තියෙනවා. එතකොට අපි මේ පේලි 100 මෙන්න මේ විදිහට ටයිප් කරගෙන යන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි Excel පාවිච්චි කරන්නේ. Excel එකේ මේකට ගොඩක් පහසුකම් අපිට සලසලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ C කියන කොලම් එකට ගන්න A සහ B ගේ එකතුව C එකට ගන්නයි ඕනේ. ඒකනේ අපි මෙච්චර ලා කරේ. දැන් අපි මේ විදිහට පහළට පහළට ටයිප් කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Excel වලදී හරිම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වැඩේ කරන්න නම් මුලින්ම අපි දැන් මෙයාත් අයින් කරගමුකෝ. පළවෙනි එකන ඔයාලා කොහොමත් අතින් ලියා ගන්න ඕනේ. මේ විදිහට මම ලියා ගන්නවා. A1 සහ B1 එකතු කරන්න කියලා. ඊළඟ උදේ අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එක කොපි කරන්න. ෆන්ක්ෂන් එක කොපි කරන්න නම් කරන්න තියෙන්නේ මේ සෙල් එකේ මෙන්න මේ මුල්ලට මවුස් එක අරගෙන යන්න ඕනේ. දැන් ඔයාලට පේනද මවුස් එකේ කර්සර් එක චුට්ටක් වෙනස් වෙනවා. කළු පාට කොටුවක් විතර වෙනස් වෙනවා. කළු පාට ඉරි හතරක් විතර වෙනස් වෙනවා. මෙන්න මේ වෙලාවේදී අපිට පුළුවන් මවුස් එකේ කී එක ප්‍රෙස් කරගෙන පහළට ඇදගෙන එන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට ඇදගෙන වෙලා අත ඇරුවොත් මොනවා වෙයිද? ඒ ඔක්කොම සෙට් එක. පොඩක් ඉන්න. හරි. දැන් ඔන්න මම මේ ස්ලයිඩ් මේ සෙල් එක නිකම්ම ක්ලික් කරගෙන පහළට ඇදගෙන යනවා. ඔන්න ඔක්කොම සිලෙක්ට් වුණා. දැන් මම මේ මුල්ලට අරගෙන ගිහිල්ලා එකතු කිරීම ලකුණාවට පස්සේ කළු පාට උනාට පස්සේ දවසට ඇදගෙන යනවා. ඔක්කොට මේ ඉලක්කමට එනවා. අවුත්තා තියනවාද? අපි මෙතෙන්ද අරගෙන ගිහිල්ලා පහළට ඇදලාගෙන ගිහිල්ලා අතාරියොත් මොකක් වෙයි? මේ ඔක්කොම කොපි වෙනවා. මේ ඔක්කොම කොපි වෙනවා. කොපි වෙනවා. උත්තර ටිකිනවද? මොකද්ද? උත්තර ටිකිනව? හරි. අපි බලමු එහෙනම්. ඔන්න මම දැන් ක්ලික් කරගෙන ඉන්න අතාරලා බලමු මොකද වෙන්නේ කියලා. දැක්ක නේද? දැන් Excel එක දන්නවා අපි මේ කරන්න යන්නේ A සහ B ගේ එකතුව බලන එක කියලා. එතකොට අපි පළවෙනි එකනට දුන්නා මේකට දාන සමීකරණය මෙන්න මේකයි කියලා. එතකොට Excel එකේ තියෙන පහසුකම ඒ සමීකරණය තවත් තැන් වලට පාවිච්චි වෙනවා නම් ඒක අපිට කොපි කරන්න පුළුවන්. ඒ කොපි කරන වැඩේ කරන්නේ මුලින්ම සමීකරණය ටයිප් කරගෙන උත්තරේ ගන්නවා එක සෙල් එකකට. ඊට පස්සේ ඒ සෙල් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ කර්සර් එක කළු පාට වුණාට පස්සේ, ඒ කියන්නේ මේ මුල්ලට අරගෙන ගියාට පස්සේ ක්ලික් කරගෙන පහළට ඇදගෙන එන්න ඕන. එතකොට Excel එකෙන් ඔටෝමැටිකලි මේ A සහ B ගේ එකතුව මෙන්න මේ විදිහට අපිට අරගෙන දෙනවා. 5 3 8යි. 6යි 5 11. ඔබද කියන්න? දැන් ඊට වඩා A සහ B A දෙකේම මේ එකතුව කියන එකපාරම ගන්න ලේසිකමක් තියෙනවා. ඒ සම් එකෙන්නේ? ඔව්. සම් එක දතාව වෙන ඇතින්. ඉස්සරහට කතා කරමු. හරි දැන් මේ බැලුවේ එකතු කිරීම. අපි ගුණ කිරීමකුත් මේ පිළිවෙලටම කරලා බලමු. ඒක D කියන සෙල් එකේ මම කරනවා. හරි. ඔන්න සමාන ලකුණු ටයිප් කරගත්තා. මුලින්ම A1 කියන සෙල් එක. එයාව ගුණ කරන්න ඕනේ අපි B1 සෙල් එකෙන්. ඔන්න දැන් සමීකරණය හදලා ඉවරයි. දැන් කීබෝඩ් එකේ තියෙන එන්ඩ් කී එක ප්‍රෙස් කරගත්තා. මෙන්න මේ විදිහට 2 3 6 කියලා උත්තරේ බලා ගන්න පුළුවන්. දැන් ඉතුරු ටික උත්තරේ ගන්න නම් අපි මේවා ටයිප් කර කර ඉන්න අවශ්‍ය කරන්නේ නැහැ. සෙල් එකේ සයිඩ් එකට ගියා කර්සර් එක කළු පාට නිකන් ඉඳලා මෙන්න මේ විදිහට පහළට ඇදගෙන එනවා ක්ලික් කරගෙන ඇදගෙන එනවා දැන් ඔක්කොම උත්තර ටික මේ විදිහට ගන්න පුළුවන් අපි මෙහෙම දෙයක් කරමු හත් නෑ කමන්න පාට වෙනස් කරගමුකෝ මේකේ කරතු පාට හරි දැන් අපි E කියන එකනට ගන්න යන්නේ අපි දැන් එකතු කිරීම බලුවා ගුණ කිරීම බලුවා දැන් බෙදීම බලමු අර බෙදීම තමයි සමාන ලකුණු ටයිප් කරා පළවෙනි සෙල් එක A1 කියන සෙල් එක ටයිප් කරගත්තා ඊළඟට
ඔන්න බෙදීමක් බෙදීමක් නම් forward slash එක. ඒ කියන්නේ මෙන්න මේ slash එක. මේකට කියන්නේ back slash එක. මේකට කියන්නේ forward slash එක. එතකොට අපි පාවිච්චි කරන්න forward slash එක. ඒ කියන්නේ දකුණු අත පැත්තට බර වෙලා තියෙන slash එක තමයි පාවිච්චි කරන්න ඕන. ඔන්න forward slash එක type කරගත්තා. දෙවෙනි cell එක B1 කියන cell එක. ඔන්න මම B1 කියලා type කරගත්තා. දැන් අපිට ඒ cell දෙකත් මෙතනින් highlight කරලා දිනවා බලා ගන්න පුළුවන්. දැන් keyboard එකේ enter කියන key press කරොත් उत्तरे में इधर बाला गाना पुला दशम गाना की दिया था सर ये बाला गाने में उधर क्या ना मैं कतुगन नगर देंगे ए वन की अगर टाइप करना नहीं तोड़े ए वन की ने का कैपिटल सिम एक प्रश्न है बेदे है नहीं नहीं एक प्रश्न है क्या ना इका सिंपल टाइप करात गेटल वक्त नहीं है कैपिटल टाइप करात गेटल वक्त नहीं है हरे देंगे अभी तो पुलवां මේ ආව අපි මේ හදාගත්ත සමීකරණය පහළට කොපි කරගෙන එන්න. මේ මෙන්න මේ අවස්ථාවේදී ක්ලික් කරගත්තා ඇදගෙන ආවා. ඔන්න ඔක්කොම උත්තර ටික මේ විදිහට ලැබිලා තියෙනවා. දශම ගණන් වලින් පූර්ණ සංඛ්‍යා විදිහට හැම විදිහකටම උත්තරي අපිට ලැබිලා තියෙනවා බෙදීම කරාට පස්සේ. හරි. අපි එහෙමනම් එකතු කිරීම, ගුණ කිරීම, බෙදීම බලයත් අරගෙන බලමු. ලොකු උත්තරයක් එයි. හරි. තමාල ලකුණු ටයිප් කරගත්තා A1 සෙල් එකේ ඊට පස්සේ මෙන්න මේ සයින් එක උඩට ඊතලයක් වගේ තියෙන මෙන්න මේ සයින් එක තමයි පාවිච්චි කරන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි සෙල් එක B1 කියන සෙල් එක දැන් මම කීබෝඩ් එකේ තියෙන එන්ටර් කියන කී එක ප්‍රෙස් කරගන්නවා ඔන්න උත්තරය ආවා දැන් අපිට පුළුවන් මෙයාව මෙන්න මේ විදිහට කොපි කරගෙන යන්න පහළට ඔක්කොම උත්තර ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් මේ තියෙන්නේ 6 8 වෙනි බලය. 5 7 වෙනි බලය. 6 5 වෙනි බලය. ඔය දෙතම උත්තර ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැක්කද මොකද උනේ කියලා? මම මෙතනදී ඉලක්කම් මහා විනාස කරගෙන යනවා. මොන දෙක තියෙන්නේ? මම ටයිප් කරගන්නවා 4. දැන් 3 තියෙන්නේ. මම ටයිප් කරගන්නවා 8. ළමයි මේ විදිහට අපි සමීකරණ හැදුවට පස්සේ අපි මේ සෙල් වල මොන මොකක් හරි වෙනසක් කරොත් එහෙම ඒක අපි ගත්ත හැම උත්තරයකටම බලපානවා. මොකද අපි මෙතන හදලා තියෙන්නේ දෙක එකතු කිරීම පහ කියලා නෙවෙයි මෙතන අපි කියලා තියෙන්නේ A1 සහ B1 කියන සෙල් දෙක එකතු කරන්න කියලා. එතකොට මේ හැම වෙලෙම අවධානය යොමු ඉන්නේ මේ දෙන්නගේ තියෙන අගයන් මොනවද කියන එක ගැන. අපි මොනවාම හරි අවස්ථාවකදී මේ කට්ටියගේ තියෙන අගයක් වෙනස් කරොත් ඒක එහා අපි හදපු හැම සමීකරණයකටම බලපානවා. දැන් බලන්න මේ උත්තර ටික ඔක්කොම වෙනස් වෙනවා. අපි මෙතන තියෙන ඉලක්කමක් මාරු කරාට පස්සේ දැන් මම මේ highlight කරගන්නවා අපිට ලැබුණු උත්තර ටික මෙන්න මේ විදිහට highlight කරගන්න. හරි. දැන් බලන්න මේ නිල් පාට පැත්තේ ඉලක්කම් වෙනස් වෙනදී අපි මේ A column එකේ තියෙන ඉලක්කම් වෙනස් කරගන්න ඕන. 6 වෙනකොට මම 3 type කරන්න. බලන්න ඔක්කොම උත්තර ටික වෙනස් වුණා. ඔක්කොම උත්තර ටික වෙනස් වුණා. ඔක්කොම ටික වෙනස් වුණා. ඒකට හේතුව තමයි අපි මෙතෙන්දී පාවිච්චි කරලා තින්නේ සමීකරණයක්. එතකොට සමීකරණයක් ඇතුලේ තියෙන විචල්‍යයන් වලට අපි දීලා තියෙන්නේ A-ගේ තියෙන සෙල් ID එකක් එක්ක සෙල් ඇඩ්‍රස් එකක් එක්ක ඒ වගේම B කියන කොලම් එකේ තියෙන සෙල් ඇඩ්‍රස් එකක්. අපි සෙල් ඇඩ්‍රස් එකේ තියෙන වැලියු එක නැත්නම් අගය වෙනස් කරනකොට ඊට අනුරූපව එහා පැත්තෙන් අපි දීලා තියෙන සමීකරණයේ තියෙන උත්තරේ වෙනස් වෙනවා. ඉතින් මේක ගොඩක් පහසුවක් වෙනවා අපි Excel එක වැඩ කරද්දී ලොකු ටේබල් එක වැඩ කරද්දී නිකන් හරි වෙනත් වෙලාවකදී ටේබල් එකේ තියෙන ඉලක්කමක් වෙනස් කරොත් එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මොකද අපි හරිය විදිහට සමීකරණ පාවිච්චි කරලා තියෙන නම් ඊට අදාළව අනිත් හැමදේම වෙනස් වෙනවා උදාහරණයක් විදිහට ඔයගොල්ලෝගේ කඩයක් නම් තියෙනේ කඩේ සිද්ධ වෙච්ච සේල්ස් ගැන විස්තර දාලා තියෙනවා නම් මොනවා හරි හේතුවක් නිසා එක දවසක වැරදීමකින් තමයි විස්තර තුලත් කරලා තියෙන්නේ එතකොට ඔයාලට සිද්ධ වෙනා ඔන්න ඒ වැරදීම නිවැරදි කරන්න. එතකොට ඔයාලා තවත් සෙල් එකකට අරගෙන තියනවා නම් ඒ විකුණපු බඩු වල එකතුව මෙච්චරයි කියලා. ඒකට ඔයාලා මේ විදිහට සමීකරණයක් පාවිච්චි කරන්නේ නැතුව අර ඉලක්කම් ටික නිකම්ම ටයිප් කළා නම් එකතු කරලා තියෙන්නේ ඔන්න එතනත් උත්තරේ වැරදි වෙනවා ඊට පස්සේ. ඔයාලට ඒ උත්තරේ තාය හදන්න වෙනවා. හැබැයි මේ විදිහට හරි විදිහට සමීකරණේ හදලා ගත්තට පස්සේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් දේවල් ටික ඔටෝමැටිකලි හරියනවා. ඕක තමයි සමීකරණයක් පාවිච්චි කරන එකේ වැදගත්කම. ඕක කියන්නේ තුන්. දැන් අපි ඔය ටයිප් කරපු ටික විතරක් මේ print out එකක් ගන්නකොට print කරාම ඔය ටයිප් කරපු ටික විතරද print වෙන්නේ නැත්නම් පොඩු
ඒටික විතරයි print වෙන්නේ මොකද නැත්තම් මේ මුළු work work sheet එකම copy කරනවා මෙතන තියෙනවා මිලියන එකකටත් වැඩි. ඒ වගේම columns තියෙනවා 256ක්. ඒ ඔක්කොම copy වෙන්නේ මේ print වෙන්නේ නැහැ නේ. අපි වැඩ කරපු කොටස විතරයි print වෙන්නේ. එතකොට සෝ වගුවත් මෙයා වෙනවද? මොකද්ද? වගුවත් මේ print වෙනවද? මේ කොටු 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 පේනවද කියලා දහන්නේ? ඔව්. ඔව් Excel එකේ print out එකක් ගන්නකොට ඒක පේනවා. එතකොට සෝ ඔය ABCD 1 2 3 ඒක? ආ ඒක නම් මට මතක නැහැ මම Excel එකේ ඇත්තටම print out එකක් අරගෙන නැහැ. බොහෝ මේ ඒකත් එනවා ඇති බොහෝ විට. නැහැ ඒක සේ වගුව විතරයි සේ එන්නේ. ආ සෙල්ල මේවා ටිකෙන් නැද්ද? මම නම් Excel එකෙන් print out එකක් අරගෙන නැහැ ඉත කලින්. ආ ගත්තු කෙනෙක්ම තමයි හරියටම දන්නේ නැවද නැද්ද කියලා. කවුදෝ කතා කරේ මම දැක්කේ නැහැ. ඒ ශාකිරා කතා කරා. ආ ඔයා print out එකක් කරන් තියනවද? ඔව් සර්. ආ ඒක තමයි. එවනම් ඔන්න මේ අකුරු ටිකයි ඉලක්කම් ටිකයි එන්නේ නැහැ. කොටු ටික විතරයි එන්නේ. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ ඕ ලෙවල් පොත ආයෙත් නැත්තම් ඔයාලා හිතා මේ චූටි චූටි දේවල් උගන්වනවා කියලා. ඕ ලෙවල් වලට ඉගෙන ගන්න තියෙනෙත් මේවා තමයි. මේ මේ පේනවනේ. මේ 10 පන්ති අච්චු පොත. හරි. ඒ නිසා මේ හිතන්න එපා මේ චූටි දේවල් මොකට කියලා දෙනවද දන්නේ නැහැ කියලා. මේවා තමයි පුතේ ඔයාලට ඕ ලෙවල් වලදීත් ඉගෙන ගන්න තියෙන්නේ Excel වලදී. ඉතින් ඒ නිසා අපි මේ ටික කරගෙන යමු. එකතු කිරීම අඩු කිරීම තමයි කරන්න තියෙන්නේ ඉතින්. හරි. අපි මෙතන තියෙන ඇක්ටිවිටි එකක් බලලා අපි ඒක කරමු. ක්‍රියාකාරකම පහක් දැක්කන වැඩපොත. මේ සිංහල වචන තියෙන අමුතු ඒවා එච්චර ගණන් ගන්න එපා. සූත්‍ර ඇතුළත් වගුව අධ්‍යයනය කරමින් සෙළු සූත්‍ර මෙහෙවන දිදී ප්‍රමුඛ සම්බිල සාකච්ඡා පරිදි සෙළු කර ලැබෙන අවසාන අගය ප්‍රතිඵල තීරුවේ සටහන් කරන්න. හරි. ඉස්සෙල්ලා අපිට එහෙනම් මේක ටයිප් කරගන්න වෙනවා Excel එකේ. දැන් පුළුවන් කට්ටිය ස්ක්‍රීන් එකේ පේන කට්ටිය මේ වෙලාවේ පුළුවන්කමක් තියෙන කට්ටිය ඔයාලත් මේක ටයිප් කරගන්න. පේනව නේද ස්ක්‍රීන් එකේ? ඔව් සර් පේනවා. හරි. පුළුවන් කට්ටිය ටයිප් කරගන්න මාත් එක්කම මම Excel එකේ මේ ටික ඉස්සෙල්ලම ටයිප් කරගන්න. සර් Excel එක නෙමෙයි සර් පේන්නේ. හරි හරි PDF එක පේනවනේ මෙන්න මේක ටේබල් එක ඔව් සර් හරි මේක Excel එකේ ඔයාලත් හදාගන්න මාත් හදාගන්නවා අපි 10 පන්තියේ පොතේ තියෙන ක්‍රියාකාරකම කරලා බලමු ඔයාලට A level IT වලට Excel ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට මේ ටික තමයි A level යනකම්ම IT කරොත් ඒත් ඉගෙන ගන්න තියෙන මේ මම කරන්න US කරන්න අමාරුයි නේ. මොකද්ද කරන්න අමාරුයි කිව්වේ? සර් මම මේ විදිහට ගන්න හදුවට පස්සේ සර් බිඳුව වැටෙන්නේ. බිඳුව? ඔව්. මොකද්ද ගන්න ඉතින් ඒ කියන්නේ ඔයා අර cell address වලින්ද කරේ? Excel word වල. හරි හරි නෑ මං අහන්නේ එක සාමාන්‍ය නිකම්ම එකතු කිරීමේ ලකුණ ටයිප් කරලා ඉලක්කම ඉලක්කම් පාවිච්චි කරලාද කරේ නැත්නම් අපි දෙවෙනි පාර කරපු විදිහට සෙල් ඇඩ්‍රස් දීලාද කරේ A1 එකතු කිරීම B1 අන්න ඒ විදිහට දීලාද කරේ මම මේ සර් අර කීබෝඩ් එකේ තියෙන අංක භාවිතා කරලා කරේ ආහහා එතකොට මොන විදිහට ගහුවත් බිංදුවත් උත්තරේ ආවේ ඔව් සර් වාට් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්ද බෑනේ සර් මම සර් වීඩියෝ එක පෙන්නන්න. හරි. ඔයා බලන්න ඔයාගේ ඒ සෙල් වල ඩේටා ටයිප් ඒ ඩේටා පෙන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් උත්තරේ එන්න. ටෙක්ස්ට් ද තියෙන්නේ නැත්නම් ජෙනරල් ද තියෙන්නේ නැ කියලා. ජෙනරල් හෝ ටෙක්ස්ට් තියෙනවා නම් ඒක නම්බර් විදිහට මාරු කරගෙන බලන්න. මතකයි නේද ඒ කරන විදිය? හරි. අපි රු පෙන්නන්නකෝ වීඩියෝ එක. පොඩ්ඩක් ඉන්න මට චූටියට පෙන්න ඔයාව. පොඩ්ඩක් ඉන්න. පුළුවන් කට්ටිය මේ ඔයාලට පේන ස්ක්‍රීන් එකේ පේන ඉලක්කම් ටික Excel Excel එකේ ටයිප් කරලා හදා ගන්න. මේක අපි බලනක. සර් ඔය D තීරු වෙනක අංක විතරයි නේ තියෙන්නේ. ඔව් එච්චරයි තියෙන්නේ. හරි අබිරු පොඩ්ඩක් මට පෙන්වන්න මොකද්ද වෙන්නේ කියලා මුලින් ඉඳන් ටයිප් කරලා පෙන්වන්න.
හරි බින්දුව මකලා මුලින් දැන් ටයිප් කළා මට පෙන්නන්න හරි වැඩි කිරීම B2 හරි දැන් එන්ටර් කරන්න හරි දැන් මට පෙන්වන්නේ A1 එකයි B2 එකයි වාගේ මොනවද තියෙන්නේ බලන්න නෑ 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 Excel sheet එකේ Excel sheet එකේ ඔයා A1 කියන සෙල් එකටයි B1 කියන සෙල් එකටයි මොනවද ඉලක්කම් ටයිප් කරලා තියෙන්නේ मट स्क्रीन पे संपूर्ण एक्सएल के पेन दी हर मट ए वन की सैल पे बी तीर मुकूद टाइप कर मेहम मेवे समीकरण टाइप करना को टाइप करे ए वन की सैल के तीन इलाकम गुण गुणकरण बी टू की सैल के तीन इलाकमे इतकोट टाइप कर लें ए वन के बी टू के मुकूद इलाकम देखने अभी रू मंगवाते कथा कर मेवागे प्रश्न पेन कट्टी आवद नैनी अभी मेहमे अभी समीकरण दिन कोई दुनिया मुका ए वन गुणकर बी टू की से ए वन की से बी टू की से इलाकंदा टाइप कर लिबुणोत्तम अवतने वेडकर दंग ए वन की इलाकम टाइप कर टाइप कर एक मिनट अनेक कट्टे पीडीएफ के तिब्बत और हदागत तो देख सक लगा। ओह सर। हरी। अभी ही मनांग दाहिने पांच के पत्ते तीन ने विधि हटे। बालमु पैवरों में करला। बदले बिन्नी किया। हरी। दें मैं कोल्लो। मैं वाला पेन स्क्रीन ने मुकाद किया। आई का पेन है नहीं। ओह सर। හරි හරි දැන් මේගොල්ලෝ අපිට කියනවා මෙන්න මේ ගණිත කර්ම ටික කරලා මේවට හම්බෙන උත්තර මොනවද කියලා ගන්න කියලා අපි කරලා බලමු අපි එකට තෝරගමු ඒ හත කියන සෙල් එක මෙතෙන් දැන් කරගෙන යමු දැන් මට නම් පුළුවන් කොපි කරලා ගන්න ඔයාලා බලාගෙන ටයිප් කරන්න වෙනවා කොපි කරලා ගත්තら මේක ඒ විදිහට පාවිච්චි කරන්න බෑ ගොඩක් වෙලාවට මේ PDF එකෙන් කොපි කරනකොට හරි මුලින්ම කරන්න තියෙන්නේ A1 ගුණ කිරීම B1 අඩු කිරීම D2 මොනවා ටයිප් කරගන්නවා සමාලෝකන මුලින්ම ගහන්න ඕනේ A1 වැඩි කිරීම B1 අඩු කිරීම D2 B1 අඩු කිරීම D2 හරි දැන් ඔන්න අපි ටයිප් කරගත්තට පස්සේ ඒ සෙල්ස් තුනම මෙන්න මේ විදිහට highlight වෙලා අපිට පේනවා බලමු enter කරලා හරි ඔන්න අපිට උත්තරේ ලැබිලා තියෙනවා 31 කියලා අපි ඔක්කොම ටික නේද 2ක් 3ක් හදමු හරි ටිකක් සංකීර්ණ එකට යමු අපි යනවා මේකට A3 බෙදීම B3 එකතු කිරීම A2 ගුණ කිරීම D1 समीकरण अदाल करना
හැම සෙල් එකක්ම highlight වෙලා තියෙනවා. ඒක හොඳට පේනවා. දැන් මම එන්ට කරගන්නවා. මෙන්න මේ විදිහට උත්තරේ බලා ගන්න පුළුවන්. හරි. අපි තව එක්කෙනෙක් කරලා බලමු. අපි කරන්න මෙන්න මෙයාව ඊළඟට. ඔයාලත් කරලා බලන්න. මං කරන යම වුණා ඔයාලත් නිකන් type කරලා බලන්න. එතකොට මේ වැඩේ මොකද්ද කියලා අදහසක් ගන්න පුළුවන්. හරි. සමාන ලකුණ type කරා. A2 2 ගේ බලයක් B3 අඩු කිරීම C2 එකතු කිරීම A3 වාරයක් වරහන් ඇතුලේ B3 එකතු කිරීම C1 න වරහන වැහුවා. දැන් මම එන්ටර් කරගන්නවා. උතේ 36 කියලෙනවා. හරි තාත් එක්කෙනෙක් කරලා බලමු. හරි අපි මෙයාව කරගමු. ඊට උඩින් ඉන්න එකන සමාන ලකුණ ගැහුවා b2 අඩු කිරීම b3 එකතු කිරීම b1 ගුණ කිරීමක් ඊට පස්සේ වරහන් ඇතුලේ d1 එකතු කිරීම d2 බලය b1 ඔන්න වරහන වහගත්තා දැන් පුළුවන් කීබෝඩ් එකේ තියෙන එන්ටර් කියන කී එක ප්‍රෙස් කරන්න ඔන්න අපිට උත්තරේ ලැබුණා හරි සර් ඔලුද දැන් ඔය අපි ගණන් ටික ලියලා තියෙනවනේ උඩ A1 ඔව් B2 ගේ එතන මේ උත්තරේ එන්න හදාගන්න බැරිද අපිට එතනම කියන්නේ ඒ දැන් එකතු කරන මේ ගණන් තියෙන තැන දැන් මෙහෙම ඉලක්ක තියෙන තැන A1 ගේ B1 ගේ එකතු අපිට වෙනකොට ගන්න වෙන්නේ මේ කොටු ඇතුලේ උත්තරේ දාගන්නත් බෑ ඉතින් වා කියන්නේ මේ කොටුව ඇතුලේම උත්තරේද මේ දෙන්නගේ එකතු මෙච්චරයි කියලා අ එහෙම ගන්නත් බෑ එහෙම ගන්නෙත් නෑනේ සාමාන්‍ය අපි වෙන තැනකට උත්තරේ ගන්නෙ දැන් උදාහරණයක් විතර මේ මේ කට්ටියක එකතුව ගන්නවා නම් ගන්න යට තියෙන සෙල් එකට මේ කට්ටියක එකතුව ගන්නවා නම් ගන්න ඕනේ මේකට මේ කට්ටියක එකතුව ගන්නවා නම් ගන්න ඕනේ මේකට ඒ වගේ වෙනත් සෙල් එකකට තමයි උත්තරේ ගන්න ඕනේ මෙයාගේ ඇතුලේ උත්තරේ ගත්තොත් එහෙම යා උත්තරේ නෙවෙයි එයාත් නිකන් ඉලක්කමක් දෙනවනේ මෙහෙම එයාගේ ඇතුලේ උත්තරේ දාන්න බෑ දැක්කනේ ඒතර ඔක්කොම උත්තර ටිකක් වෙනස් වෙනවා මෙතන බලාගෙන ඉන්න මෙතන මොකක් හරි ටයිප් කරපු ගමන් උත්තර ඔක්කොම වෙනස් වෙනවා ඒතර උත්තරේ ගන්න වෙන සෙල් එකකට මොකද සෙල් එක ඇතුලේ තමයි අපි ලීලා තියෙන්නේ සමීකරණය මෙන්න මේ විදිහට හරි එතකොට ඔන්න දැන් අපි පොඩි පොඩි ගණන් ටිකක් හදලා බලුවා. ඔන්න දැන් තියෙනවා ගණනය කිරීම සඳහා ශ්‍රිත භාවිතය. ඒ ටික තමයි දැන් ඔයාලා ඔය කතා කරපු සම් එක, average, max, min මෙන්න මේ දේවල් ටික. හරි. අපි ඒ ටික බලමු. ඒ වගේ මොකද්ද වෙන්නේ? මොනවද කරන්න පුළුවන් මේ මේ නෝට් එකේ ශ්‍රිත කියලා මේ දීලා තියෙන්නේ ෆන්ක්ෂන්. එතකොට මේ ෆන්ක්ෂන් කියන්නේ Excel software එකේ කලින් ඒගොල්ලෝ හදලා දීපු දෙයක්. අපිට කරන්න තියෙන්නේ අදාළ ඉලක්කම් ටික යාට දෙන එක විතරයි. එයාට පුළුවන්කමක් තියෙන උතර ඒ අදාළ දේවල් අරගෙන දෙන්න. උදාහරණයක් විදිහට average එක. Average කියන්නේ සාමාන්‍යයගේනේ. සාමාන්‍යයගේ ගන්න මොකද කරන්න ඕනේ? තියෙන දේවල් ටික එකතු කරලා ඒ තිබුණු අයගේ ප්‍රමාණයෙන් බෙදන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයගේ එන්නේ. හැබැයි මේ average කියන ෆන්ක්ෂන් එකෙන් අපිට පුළුවන් නිකම්ම උත්තරේ ගන්න. ඒ වගේම max කියන එකෙන් වෙන්නේ එතන තියෙන වැඩි මගේ මොකද්ද කියලා හොයලා දෙන එක. ඒ වගේම min කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකදී වෙන්නේ තියෙන අඩුම ඉලක්කම මොකද්ද කියලා හොයලා දෙන එක. ඒ වගේම තවත් ෆන්ක්ෂන් කීපයක් තියෙනවා. අපි දැන් පාවිච්චි කරලා බලමු මේ දේවල් කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. sum එකෙන් කරන්න ළමයි එකතු කිරීම. මම මේ ටික මකා ගන්නම් උත්තර ටික. දැන් මෙන්න මේ F1 කියන සෙල් එකට ගන්න ඕනේ A1 ගේ B1 ගේ C1 ගේ D1 ගේ එකතුව. කොහොමද කරන්නේ? A1 එකතු කිරීම B1 එකතු කිරීම C1 එකතු කිරීම D1. කීබෝඩ් එකේ එන්ටර් කියන කී එක ප්‍රෙස් කරොත් මෙන්න මේ විදිහට උත්තරේ එනවා. කිසිම ගැටලුවක් නැහැ උත්තරේ ගන්න පුළුවන්. හැබැයි ඔයාලා හිතන්න මේ පැත්තට තිබුණා කියලා 100ක් නැත්තම් 50ක්. එහෙම වුණොත් එහෙම ඔයාලා 50 පාරක් මේක ටයිප් කරගෙන ටයිප් කරගෙන ටයිප් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක අමාරු නිසා Excel එකෙන් අපිට දීලා තිනවා sum කියන ෆන්ක්ෂන් එක.
මේවාගේ චූටි තැනකදී අපිට මේක ටයිප් කරලා කරන්න පුළුවන් වුණාට ගොඩක් දත්ත තියෙන තැනකදී මේක ටයිප් කර කර කරන්න අමාරුයි. ඒකට තමයි මේ ෆන්ක්ෂන් එක දීලා තියෙන්නේ. හරි. දැන් බලන්න අපිට එකතු කරන්න ඕන කොතන ඉඳන් කොතනද කියලා. A1 ගේ ඉඳන් D1 දක්වා. එතකොට අපි ගන්න ඕනේ මේ සෙල් රේන්ජ් එක. සෙල් වල පරාසය ගන්න ඕනේ. අපිට පුළුවන් මෙන්න මෙදේ සිලෙක්ට් කරගත්තොත් එහෙම ඒ පරාසය බලා ගන්න. A1 ගේ ඉඳන් D1 දක්වා. එතන මේක සිලෙක්ට් කරගත්ත සිලෙක්ට් කරන්න අවශ්‍ය නැහැ. නිකන් බලාගෙන આવත් පුළුවන්. මෙතන මේ දෙවෙනි පේලිය ගත්තොත් එහෙම A2 ගේ ඉඳන් D2 දක්වා. මේ තුන්වෙනි පේලිය ගත්තොත් එහෙම A3 ගේ ඉඳන් D3 දක්වා තමයි එකතු වෙන්න ඕනේ. දැන් මේ වගේ මම දැන් වඩ කි දත්ත ගොඩක් තියෙන වෙලාවක්නේ. දත්ත ගොඩක් තියෙන වෙලාවදී මේ ඇතුලේ තියෙන A1 B1 C1 D1 එහෙම ටයිප් කරන්නේ නැහැ. පරාසය තමයි ටයිප් කරන්නේ. A1 සිට D1 දක්වා. නැත්තම් A2 ඉඳන් D2 දක්වා. ඒ විදිහට ඒ පරාසය දුන්නම එයාට පුළුවන් ඒ පරාසය ඇතුලේ ඉන්න හැමෝගෙම ඉලක්කම් වල එකතු අපිට අරන් දෙන්න sum කියන ෆන්ක්ෂන් එකත් එක්ක. හරි. අපි කරලා බලමු. එකක් එතකොට මේක අවබෝධ කරගන්න පුළුවන්. මම මේක දැන් ලියා ගන්නවා අලුත් ෆන්ක්ෂන් එකක්. සමහර ලකුණු ටයිප් කරා. ඊට පස්සේ s u m. ඔන්න sum කියලා ටයිප් කරගත්තා. ඊළඟට වරහණක් ඕපන් කරගන්න ඕනේ. වරහණ ඇරලා මුලින්ම ලියන්න ඕනේ කොතන ඉඳන්ද? නෑ අපිට කොතන ඉඳන්ද ඕනේ? a1 කියන සෙල් එක. ඔන්න a1 කියලා ටයිප් කරගත්තා. a1 ගිනම් අපි යන්න ඕනේ කොහෙටද? d1 දක්වා. හරි. එතකොට d1 ටයිප් කරන්න කලින් මෙතන අපි ටයිප් කරගන්න ඕනේ මෙන්න මේ සයින් එක. අපි මෙයාට කියනවා කෝලන් එක කියලා. 32ක් තියෙන. කෝලන් එක ටයිප් කළා ඊළඟට ටයිප් කරගන්නවා කොමාවකයි තියෙන එකද ඒක එක විදිහක එකිනෙකට වෙනස් දෙකක්. හරි. අපි මේ විදිහට බලන්න A1 සිට D1 දක්වා කියලා ටයිප් කරපු ගමන් Excel එකෙන් අපිට සිලෙක්ට් කරලා පෙන්නනවා මෙන්න මේ රේන්ජ් එක තමයි ඔයා ඉල්ලලා තියෙන්නේ. එතකොට අපිට වැරද්දක් වුණොත් මෙතනින් බලා ගන්න පුළුවන් වැරද්ද කියලා. හරි. දැන් ඔන්න වරහණක් ඇරියා වගේම වරහණ වහන්නත් ඕනේ. වරහණ වහ ගන්න. දැන් කීබෝඩ් එකේ තියෙන end කියන එක press කරාම මෙන්න මෙහෙම උත්තරේ බලා ගන්න පුළුවන්. අපි අට එකකට sum එක දාලා බලමු. සමානයි sum කියලා ටයිප් කරා. වරහණක් කරගත්තා. දැන් ඕනේ A2 සිට D2. ඔන්න දැන් අපිට සිලෙක්ට් වෙලා පේනවා. ඒකට ගැටලුවක් නැහැ. වැරද්දක් වෙලා නැහැ. ඔන්න වරහණ වහගත්තා. කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරා. උත්තරේ බලා ගන්න පුළුවන්. හරි. දැන් තුන්වෙනි එකන ටයිප් කර කර ඉන්න ඕනේ. අපිට පුළුවන් මේ ඊළඟ එකනටත් පාවිච්චි කරන්න ඒ සමීකරණය වෙනම් මොකක්ද අපි කරන්නේ? මෙන්න මේ මුල්ලට අරගෙන ගිහිල්ලා කර්සර් එක කළු පාට ඉරි හතරක් වුණාට පස්සේ මෙන්න මෙහෙම ඇදගෙන එනවා. එතකොට උඩ එකනට දාපු සමීකරණයම යට එකනටත් එනවා. හැබැයි එනකොට මේ තියෙන සෙල් නම්බර්ස් ඔටෝමැටිකලි වෙනස් වෙලා තමයි එන්නේ. දැන් මේක කොපි වුණා කියලා මෙතන තියෙන A2 D2 වුණාට මෙතන කොපි වෙනකොට ඒක A2 D2 කියලා කොපි වෙන්නේ නැහැ. එයාට ගැළපෙන විදිහට A3 සහ D3 විදිහට වෙනස් වෙලා තමයි කොපි වෙන්නේ. ඒක Excel එකෙන් දන්නවා. දැන් මේ කරන්න යන්නේ මේ වැඩේ. එහෙනම් මම උත්තරේ දෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි කියන එක Excel software එක දන්නවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ අපිට ඒ විදිහට උත්තරේ හදලා දෙන්නේ. ඒක පටල ගන්න එපා. කොපි කරනවා වුණාට කොපි තමයි වෙන්නේ. හැබැයි ඇතුලේ තියෙන විචල්යන් ටික වෙනස් වෙලා තමයි කොපි වෙන්නේ. උදාහරණයක් දැන් මෙයාගේ ගත්තොත් එමේ A1, මෙයාගේ ගත්තොත් තියෙන්නේ A2 කියලා. තුන්වෙනි එකනයි ගත්තොත් තියෙන්නේ A3 කියලා. ඒක කොපි කරා කියලා උඩ එකනාගේ තියෙන A1 කියන එකම පහළට ලැබෙන්නේ නැහැ. ඒක ගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒක වැදගත් වෙන වෙලාවල් තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම් ඒ වගේ වුණොත් කොහොමද ඒකත් කරන්න කියලා. මම ওই විදියට අර සමීකරණයක් ඉදිරියට ලිය දෙලා කරා. ඔව්. ඒ වුණාට මේ කොපි කරගෙන පල්ලෙහාට ආවම ඒ උත්තරයම එන්නේ 16 කියලා ආවෙන් පළවෙනි එකට. හ්ම්. එතකොට එන්නේ ඊළඟ ටිකක් කොපි කරගෙන ගියාම 16මයි එන්නේ. ඔව් කොපි කරේ මේ කර්සර් එක කළු පාට වුණාට පස්සේ නේ නැතු රයිට් ක්ලික් කරේ. රයිට් ක්ලික් කරලා මේ කර්සර් එක කළු පාට වුණාට පස්සේ ඩබල් ක්ලික් කරලා සමීකරණේ බලන්න චෙක් කරලා ඒවා වෙනස් වෙලා නැද්ද කියලා.
හැම සෙල් එකකම තියෙන එකම සමීකරණයද කියලා බලන්න. තවත් කට්ටිය ඉන්නවද මේ ගැටලුව ආපු? අවල් ක්ලික් කරාම එන්නේ නැහැ සර්. මම බා මේ ලිතුම්ලට තියෙන ප්‍රශ්න. ඔව් බලමු එහෙනම් ස්ක්‍රීන් ෂෙයා කරන්න පොඩ්ඩක්. disable කරලා සර්. ආ පොඩ්ඩක් ඉන්න. excuse me sir. දැන් හරි. ඔබද කියන්න. සර් අපිට පුළුවන් නේද සර් අර විදියට ලියලි වලලා සර් දැන් මේ කොපි කරලා පස්සේ එන්නේ 16. මට ඩබල් ක්ලික් කරාම ඩබල් ක්ලික් කරලා පෙන්න. හරි හරි. 16 ටික ඔක්කොම අකන්නකෝ දැන් මට මේ මට පේන්න ටයිප් කරන්න ඔතන මං කියපු ඒ මොකද්ද ෆන්ක්ෂන් එක. 16 ඔක්කොම අක ගන්න. ඒ මකනකොට ඩබල් ක්ලික් කර කර ඉන්න ඕනේ නැහැ සෙල් එක ක්ලික් කරලා නිකම්ම බෑක් ස්පේස් ගහපම මැකිනවා. හරි දැන් ගහන්න සමාන ලකුණ සම් වරහන් ඇතුලේ A1 colon D1. හරි colon එක D1. උත්තරය ආව හරියට කරලා නැහැ ඒකයි හරි සර් ආය පාරක් කරගනොත් බලන්න ආය ආයත් පාරක් කරලා බලන්නම කලින් සැරේ වැරදිලා වෙන්න පුළුවන් නේ සර් ඔබද කියන්න සර් අපිට පුළුවන් නේ සර් ওই විදිහට සමානයි සංගහලා ඉවර වෙලා දැන් අපිට ඕන ඒක ඉදන් B එකට තියෙන ඒ ටික එකතු කරගන්න නම් ඒක ටච් කරලා ඇදගෙන ටච් කරගෙන මේ B එකවට ගිහින් අර අතන උඩ වෙන්නවනේ එතකොට ඒකට ආය වරහනවල එන්ටර් ගුවම හරි නේද ආ ඔයා කියන්නේ සෙල් ටික මවුස් එකෙන් මේ තෝරන එකද ඔව් සර් ඔව් එහෙම කරන්න පුළුවන් මවුස් එකෙන් තෝරලා දෙන්නත් පුළුවන් හරි සයි ස්ක්‍රීන් එක පේන්න හරි බුදු පොඩ්ඩක් ඉන්න මම PDF එක පිටුවක් හදා ගන්නකම් ඔව් කියන්න සර් මගේ මේ එක්සෙල් එක මම මේ ලඟදී අපි ඉන්ඩෙන් පාඩම කරනකොට මේ ඕපන් කළා. ඔව්. ඉන්ඩෙන් පාඩම් කරන දවස වල මේ එතකොට සර් මේ ඇක්ටිවේට් කරලා මුකුත් අර උඩ රතු පාටට බුක් 1 කියලා එක්සෙල් ප්‍රොඩක්ට් ඇක්ටිවේෂන් ෆේල්ඩ් කියලා එහෙම වෙලා තිබෙනවා දැන් ඇවිල්ලා නේද එහෙම වෙනවා ඒක කාලයක් ඇද්දි ඔටෝමැටිකලි ඩිසේබල් වෙනවා එතකොට ආයෙත් ඇක්ටිව් කරගන්න ඕන කරපු විදිහටම दिग समीकरण टाइप कर फंक्शन पावचि उदाहरण අපිට කරලා බලන්න කියලා අපි එහෙමනම් ඒ ටික කරලා බලමු මුලින්ම දෙය තියෙන්නේ A1 B1 C1 පරාසයක් ගන්න නැති වෙලාවකදී මෙන්න මේ චුටි කොමා එකත් එක්කත් අපිට එකතු කිරීම කරන්න පුළුවන් දැන් මේ වගේ චූටි දෙයක් කරනකොට ඇත්තටම සම්කේන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය නැහැ අපිට නිකම්ම A1 එකතු කිරීම B1 එකතු කිරීම C1 කියන ටයිප් කරලා ගන්න පුළුවන් ඉතින් ඊටත් වඩා අකුරු ගොඩක් ටයිප් කරලා මේ උත්තරේම ගන්නවට වඩා මේ වගේ චූටි තැනකදී ඔයාලා එකතු කිරීමේ ලකුණ පාවිච්චි කරලා ගහන එක වැරද්දක් නෙවෙයි. මොකද අපි අඩුවෙන් ටයිප් කළා වැඩි දෙයක් කරගන්නවා නම් නේ හොඳ. එතකොට මේ වගේ චූටි ප්‍රමාණයක් තියෙන වෙලාවකදී සම් එකත් එක්ක
මේ සමීකරණය ගැහුවේ නැහැ කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? දැන් තුනයිනේ තියෙන අපිට a1 එකතු කිරීම b1 එකතු කිරීම c1 කියලා ගහන්න පුළුවන්. ඊටත් වඩා අකුරු ටයිප් කළත් ඒ උත්තරේම නම් ගන්න ඒක ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා ඒ වගේ චූටි තැනකට වඩා ටිකක් දිග උත්තරයක් ගන්න තැනකදී තමයි අපිට මේ සම් කියන ෆන්ක්ෂන් එක වැදගත් වෙන්නේ. හරි. අපි බලමු මේක දීලා තියෙන නිසා දෙක තුනක් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම a1 b1 c1. ඔන්න අපි මේ මේ සෙල් එකට ගන්න උත්තරේ සමාන ලකුණු ගැහුවා. සම් පරහණක් ඕපන් කරා. ඊට පස්සේ a1 b1 c1. ඔන්න පරහණ වැහුවා. කීබෝඩ් එකේ තියෙන එන්ටර් කී ප්‍රෙස් කරාම මෙන්න මේ දේ උත්තරේ බලා ගන්න පුළුවන්. පස්සේ වෙලාවකදී සමීකරණේ වැරද්දක් තියෙනවා නම් අපිට පුළුවන් ඩබල් ක්ලික් කරලා මේක එඩිට් කරන්න. ඩබල් ක්ලික් කරාම අපි ටයිප් කරපු සමීකරණය මේ විදිහට පේනවා. දැන් මෙතනට අපිට d1 එකක් දා ගන්න ඕනේ. නං ආයෙත් ටයිප් කරගත්තා. කමාවක් දාලා d1 කියලා. හරි. දැන් කීබෝඩ් එකේ එන්ටර් කී ප්‍රෙස් කරොත් අපිට ඒ උත්තරේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. හරි. ඊළඟට දීලා තියෙනවා සම් එක ගන්නලු a1 ගේ සිට c1 දක්වා. අරන් බලමු. සම් a1 සිට c1. ඒතර අපි මේ වැඩේ කරනකොට උඩින් highlight වෙලා පෙන්වනවා. ඔන්න උත්තරේ ගත්තා. දැන් මම ඔයාලට තව දෙයක් කියලා දෙන්න යන්නේ. ඒ තමයි මේ විදිහට අපිට cell address එක type කරන එකත් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේක type කරන්න නැතුව උත්තරේ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ type කරන්න නැතුව අතින් select කරලා දෙන්න හැකියාවක් තියෙනවා. एक करना ना मुलीम समान लकुन क्या हुआ साम की ला टाइप करना इतनो ड्रॉप डाउन ने के एन वाने साम में एक सिलेट करा का तर पास से आपीट पुलवान दें कर्सर का रंग हिल ला मोनवागे एक तो दावाशी कीने का सिलेट कर देना उदाहरण के तर ए टू इंदांग डी टू द कावाश है ना आपीट पुलवां ए टू डे क्लिक करेंगे ना मेन में हमें ऐसे අපිට ටයිප් කරනවට වඩා ලේසියෙන් මවුස් එක පාවිච්චි කරලත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔන්න දැන් සිලෙක්ට් කරගෙන ඉවරයි. දැන් කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරපහම උත්තරේ මෙන්න මේ විදිහට එනවා. බලමු තව එක්කෙනෙක් සමාන ගැහුවා සම් කියලා ටයිප් කරගත්තා. ඊළඟට මෙන්න මේ විදිහට මේ රේන්ජ් එක තෝරගන්නවා. දැන් කීබෝඩ් එකේ තියෙන එන්ටර් කී එක ගැහුවොත් එහෙම උත්තරේ බලා ගන්න පුළුවන්. දැන් තවත් දෙයක් පෙන්වන්නයි යන්නේ. रेंज संबंध देपूर्ण को मेती हेम इलाकोरा कुहम देख मटकरा मे कर दी अनवाशा हरी मट ओण करना मे तीन हेम से इलाकोरा कुहम कर माउस का नया के लिए था ना माउस का नया माउस का नया माउस का नया माउस का नया वाटा और ने फंक्शन ने का टाइप कराने को हम अधिक लगा रहेगा ना माउस के सिलेक्ट कराना पुला एक हरी ये तो वोट एक हरी अन्य वाटा और ने अतिन टाइप करना ना अभी को हम अधिक मेरे एंच का हाथ दुन्नला देनी तो हम उन्हें मटे ओके अन्� अंतिम तीन से पावित पलवनी से अंतिम से माउस पॉइंट सिलेक्टेम तम තොර පළවෙනිින් තියෙන සෙල් එක තමයි A1 කියන සෙල් එක අන්තිමට තියෙන සෙල් එක තමයි D3 කියන සෙල් එක. එතකොට අපි රේන්ජ් එක දෙන්න ඕනේ A3 සිට A1 සිට D3 දක්වා කියලා. බලමු උත්තරේ අරගෙන. ඔන්න ටයිප් කරගන්නවා සමාන ලකුණු ගැහුවා සම් කියලා ටයිප් කරගත්තා. ඊට පස්සේ වරහණක් ඇතුලේ ඔන්න ගහනවා A1 සිට කොලන් එකත් එක්ක D3. ඔන්න වරහණ වැහුවා. දැන් එන්ටර් කරමු. උත්තරේ 58යි කියලා එනවා. අපි මේක ටයිප් කරද්දිම
මෙන්න මේ range එක සම්පූර්ණයෙන්ම select වුණා කියලා පෙන්නනවා. ඔය විදිහට තමයි පුතේ මේ වගේ ලොකු පරාසයක තියෙන දේවල් වල range එක හරියටම ගන්න. එතකොට පළවෙනි cell එකයි අවසාන cell එකයි තෝරගන්න ඕනේ. ඒ දෙක අතර තියෙන හැම cell එකම එතකොට automatically select වෙනවා. ඒක automatically select වෙන එක න අදහසක් නැත්තම් තේරෙන්නේ නැත්තම් කොහොමද වෙන්නේ කියලා පළවෙනි cell එක click කරගෙන අන්තිම cell එකට ආපුවාම select වෙන දේවල් ටිකම තමයි මෙතෙන්දිත් එකතු වෙන්නේ. ඒක එතකොට තේරුම් ගන්න ලේසි වරට. හරි. දැන් මේ keyboard එක පාවිච්චි කරලා type කරේ. අර කලින් කරපු විදිහටම ඔය නම් අපිට mouse එක පාවිච්චි කරලත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒක අතින් හරිම ලේසි. ඒත් මහන්සියක් වෙන්න දෙයක් නැහැ මේ විදිහට ඔක්කොම ටික select කරාපුවාම උත්තරේ එනවා. Sir. ඔලුදුම්. ඔය sum type කරාම තව වචන එන්නේ මොනවාද? ඒවා අපි ඉස්සරහට කතා කරමු. sum එක තමයි තව ගොඩක් තියෙනවා. අපි කතා කරමු ඉස්සරහට. හරි. ඊළඟට ඒ sum වගේම තව එක එක function. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ sum වගේ තවත් එකක්. ඒ average. average එක කරන්නේ සාමාන්‍ය අගේ ගන්න එක. හරි. අපි ඉස්සලා මෙහෙම කරමුකෝ. කවුද කතා කරේ? සර් 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 කියලා තුනක් කරනවා. ඔය ඔතන මේ ඔය ABC කියන තැනට උඩින් තියෙන FX කියල එක ඔව් අන්න ඒක ටච් කරාමත් එනවනේ සම් මැක්ස් ඒ වගේ දේවල් ඔව් එතන ඒකට කියන්නේ මෙතන තමයි අපි සාමාන්‍ය ෆන්ක්ෂන් ටයිප් කරන තැන ටයිප් කරන තැන එහෙම නැත්නම් එතන ටයිප් කරලා උත්තරයක් ගන්නත් පුළුවන් දිග දැන් දිග ෆන්ක්ෂන් එකක් ටයිප් කරලා සෙල් එකක් ඇතුලේ ගහනටදී මෙතන ගහන එක අපිට පහසුයි. ඒ වගේ වෙලාවට අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතනක ෆන්ක්ෂන් එකක් දැනටම ලියලා තියෙන දෙයක් වුණත් අපිට ක්ලික් කරපුව ගමන් මෙතන ඒ ෆන්ක්ෂන් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. fx කියන එකෙන් අදහස් වෙන ෆන්ක්ෂන් එකක් කියන එක. එතකොට නෑටි සෙල් එක නෑ fx කියන එක ටච් කරාම ඕපන් වෙනවා. ඕපන් වෙනවා තමයි. දැන් සම් කියලා අපි ගමුකෝ b2 ඉන්න C2 දක්වා එකතු B2 එකතු කිරීම C2 මම උත්තරය ආවා 12 කියලා. දැන් අපි මෙතන ක්ලික් කරාම මෙතන පෙන්වන අපේ ෆන්ක්ෂන් එක මොකද්ද කියලා. අපිට සෙල් එක ඇතුලේ නැතුව මෙතන ටයිප් කරන්න පුළුවන් ඒ විදිහටම ෆන්ක්ෂන් එක. B2 ඉතින් C2 දක්වා. මම කරපු ගමන් උත්තරේ වැටෙනවා. ඉතින් මෙතන සමාන ලකුණ ගහපු ගමන් මෙතන ඔයාලගේ තව ෆන්ක්ෂන් තියෙනවා Windows වලදී පෙන්නේ නැති දැන් Mac එකේ නම් ඒක පහළට එන්නේ නැහැ. ඒතකොට මෙතන ගහපුවාම ඒක නෙවෙයි සර්. ඔය එහා පැත්තෙන් තියෙන F කියලා ඒක ටච් කරන්නකෝ. හරි මෙන්න මේ ටිකනේ ඔයා එනවා කියන්නේ. නෑ ඔහොම නෙවෙයි ඉන්නේ මගේ. වෙනමම Windows එකක් එන්නේ. ආ Windows වල එහෙමනම් වෙන Windows එකක් එනවා ඇති. ඒක ඇත්තට වැදගත් වෙන්නේ අපිට අත්‍යවශ්‍ය දේවල්. ආ ඔය පැත්තෙන් ඇවිල්ලා තියෙන එක තමයි. ආ මේක. මේකනේ. ආ ඒ තියෙන ෆන්ක්ෂන්. ඒ වගේ නෙමෙයි ඊට වඩා වෙනස්. හරි හරි ඒ ෆන්ක්ෂන් තමයි තියෙන්නේ. දැන් මෙතන පොඩ්ඩක් පෙන්නන්නේ. මෙතන ලොකු ලිස්ට් එකක් පෙන්නන්න බෑනේ. ඒ ටිකම තමයි මේ තියෙන්නේ. දැන් මෙතන SUM ගහපු නිසා මේ SUM එකෙන් පටන් ගන්න ටික ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන වෙනකොරක් ගැහුවොත් එහෙම ඒකට අදාළ ටික පෙන්නනවා. එතකොට ඔක්කොම දේවල් ටික දැනගෙන ඉන්න ඕනේ. ඒක නිවැරදිව තියාගන්න කිව්වොත් එහෙම මේ ලොකු ප්‍රමාණයක් එතන තියෙනවා. මේ බලන්න 100 කෙන් පටන් ගන්න ෆන්ක්ෂන් කීයක් තියනවා කියන මේ ටිකම තමයි එතනත් ඒ පෙන්නන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. මාත්මේ ඕලෙවල් පොත බලාගෙනම ඔයාලට කරන්නේ ඇත්තරම මෙච්චර බර වැඩි මේකේ තියෙන ඔක්කොම ටික කරන්න ගියොත් ඒ හින්දා සාමාන්‍ය පෙළ ප්‍රමාණයට කරමු අපි. හරි. දැන්
ගන්න ඕන යනවා නිමල්ගේ සාමාන්‍ය ලකුණ කීයද කියද කොහොමද ඒක ගන්නෙ නිකන් අපි එදිනදා ජීවිතේදී කරා නම් කොහොමද ගන්න ඕනේ නිමල්ගේ මැත්ස් වල ලකුණු ඔය ආට් වල ලකුණු IT වල ලකුණු එකතු කරලා මොකද කරන්නේ නෑ 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 සාමාන්‍ය අපේ ඇවරේජ් එක ගන්න ඒ ටික එකතු කරලා දත්ත ගානෙන් බෙදෙනවා හරි දැන් මෙතන උදාහරණ විතර ගත්තොත් එහෙම නිමල්ගේ මැත්ස් වල ලකුණු ඔය ආට් වල ලකුණු IT වල ලකුණු එකතු කරලා සබ්ජෙක්ට් ගානෙන් බෙදන්න ඕනේ සබ්ජෙක්ට් තුන තුන තුනෙන් බෙදපුවම සාමාන්‍ය අගේ කීයද කියලා එනවා ඒ වැඩේට අපිට ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන් දැන් බලන්න මේ ඔයාලගේ ෆන්ක්ෂන් ගැන ආපු නිසා මම පෙන්නන්නේ ඕ ලෙවල් වලටත් ඉගෙන ගන්න තියෙන්නේ ෆන්ක්ෂන් කීයද කියලා ඔන්න ෆන්ක්ෂන් මෙන්න මේ ටික විතරයි ඕ ලෙවල් ඉදදී දුගන්නන්නේ ඉතින් ඕකේ තියෙන ඔක්කොම කතා කරන්න ඇත්තටම අමාරුයි අමාරුයි කියන්නේ ඇත්තටම වැඩකුත් නැහැ ඔයාලට මෙච්චර ගොඩක් කියලා දීලා ඒ නිසා අපි මේ ටික විතරක් ඉගෙන ගමු හරි ෆන්ක්ෂන් නොතන ඇති සිය ගානක්. ඉතින් ඒ සිය ගානම කතා කරන්න අමාරු වෙන නිසා අපි ඕලෙල් පොතේ තියෙන දේවල් ටික කතා කරමු. එතකොට ඕලෙල් පොතේ දින මේ ෆන්ක්ෂන් ටික තමයි ඇත්තරම අපිට ගොඩාක් වෙලාවට ඕන වෙන්නේ. සම් එක, ඇවරේජ් එක, මැන් එක, මික්ස් එක, ඒ වගේම කවුන්ට් එක. අපි ඒ ටික කොහොමද කියලා දැන් කතා කරනවා. හරි. දැන් අපි ගන්න යන්නේ ඇවරේජ් එක. ඇවරේජ් එකෙන් කරන්නේ කෝෂ පරාසයක පීඩී අගයන්ගේ සාමාන්‍ය අගය සෙවීම. කලින් වගේම තමයි හරිම ලේසි වචන විතරක් වෙනස් වෙනවා ඇවරේජ් කියලා. එතකොට උත්තරේ ඊට අනුව වෙනස් වෙනවා. සම් එකේ ටයිප් කරපු විදිහටම රේන්ජ් එක ටයිප් කරගන්නයි තියෙන්නේ. එතකොට ඒ විදිහට අපිට උත්තරේ පේනවා. හරි. දැන් මම මෙන්න මේ තීරුවට තමයි ගන්න යන්නේ මේ ළමයි තුන් දෙනාගේ ඇවරේජ් එක. මම ඒකෙත් පාට පොඩ්ඩක් වෙනස් කරගන්නම් පැහැදිලිව පේන්න ඔයාලට. හරි. දැන් ළමයි මම මෙතන ෆන්ක්ෂන් එක ටයිප් කරගන්නවා මෙන්න මේ විදිහට. සමාන ලකුණ ගැහුවා ටයිප් කරපු ගමන්ම අපිට මෙතන සජෙස් කරලා දෙනවා දැන් සම්පූර්ණයෙන්ම ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙයා අපිට සජෙස් කරලා දෙනවා ඒ අකුරෙන් තියෙන ෆන්ක්ෂන් ටික මොනවද කියලා ඒතරත අපිට එතනින් ඇවරේජ් කියන එක තෝරගන්න පුළුවන් එතකොට වරහණක් එක්කම ඔන්න අපිට ලැබිලා තියෙනවා දැන් අපිට තියෙන්නේ රේන්ජ් එක ටයිප් කරගන්න වැඩේ විතරයි දැන් රේන්ජ් එක මොකද්ද නිමල්ගේ ලකුණ වල සාමාන්‍ය අගය ගන්න නම් අපිට අවශ්‍ය වෙන රේන්ජ් එක මොකද්ද මොකද්ද සෙල් රේන්ජ් එක තේරුණේ නැද්ද B2 B4 අන්න හරි B2 ගේ නම් B4 දක්වා ඒ කියන්නේ නිමල්ගේ මැත්ස් ලකුණුයි ආට් ලකුණුයි IT ලකුණුයි කවා වෙන්න නම් අනිවාර්යයෙන්ම B2 ගේ සිට B4 දක්වා තියෙන සෙල් වල වැලියු එක ගන්න ඕනේ ඔන්න ටයිප් කරගමු ටයිප් කරන්න පුළුවන් නැත්නම් මවුස් එකෙන් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්නත් පුළුවන්. අපි මුලින්ම පළවෙනි එක ටයිප් කරලා බලමු. හරි. B2 සිට B4 දක්වා. ඔන්න වරහන වහගත්තා. ඊළඟට මං කීබෝඩ් එකේ තියෙන Enter කියන කී එක ප්‍රෙස් කරගන්නවා. එයාගේ සාමාන්‍ය ලකුණ 6.3333 කියලා වෙන්න. හරි දැන් අපිට කමල්ගෙත් සාමාන්‍ය ලකුණ ගන්න ඕනේ අපි අත් ගමු සාමාන්‍ය ලකුණ ගහුවා ඇවරේජ් කියන එක තෝරගත්තා ඊළඟට දැන් මම මේක කරන්නේ මවුස් එකෙන් අන්න ඒතර මවුස් එකෙන් තෝරගෙන මෙන්න මේ ටික කියේ ඊට පස්සේ වරහන වහලා කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරනවා ඔන්න ආවා යාගේ සාමාන්‍ය ලකුණ කීයද කියලා 2.6යි දැන් මේ වගේ තැනකදී අපි පහලට ෆන්ක්ෂන් සෝරි අපේ සමීකරණේ කොපි කරා මතකද මේ විදිහට ඒ වගේම අපිට අනිත් පැත්තවලත් ඒ වැඩේම කරන්න පුළුවන් එහෙමනම් කරන්න ඕනේ මේ මුල්ලට අරගෙන ගියා මවුස් පොයින්ටර් කළු පාට වෙනකන් ඉඳලා මෙන්න මෙහෙම ඇදගෙන යනවා ඔන්න උත්තර ටික ඔක්කොම ආවා මේ වැඩේ සිද්ධ වෙන්නේ මෙතන තියෙන ෆන්ක්ෂන් එක කොපි වෙලා දැන් ඩබල් ක්ලික් කරලා බලුවොත් බලා ගන්න පුළුවන් මේ විතර ෆන්ක්ෂන් එක තියෙනවා මෙතනත් ඒ ෆන්ක්ෂන් එක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා එකම උත්තරේ තියෙන්නේ මක් හරි ගැටලුවක්ද හරිද E2 හරිනේ හරි සර් අපි ඉලක්කමක් මාරු කරගමු නැත්තම් එකම උත්තරේ වගේනේ හරි ඔහොම තියාගන්න හරි දැන් ඔයාලා දන්නවා ඇවරේජ් එක ගන්න කොහොමද කියලා අපි මෙහෙම කරමුද මෙතෙන්ට සම් එකක් දාගමු එතකොට ලේසි
සම් එක ගන්න යන්නේ මේ තීරුවට. හරිනම් තීරු දෙක පොඩ්ඩක් මාරු වෙනවා කමන්නේ. හරි. මේ තීරුවට අපි ගන්න යන්නේ මේ ළමයින්ගේ ලකුණු වල එකතුව. මෙහෙම කරමුකෝ පොඩ්ඩක් ඉන්න. හරි දැන් සම් එක ගන්න යන්නේ සමහර ලකුණ ගැහුවා සම් කියලා ටයිප් කරා එතනින් තෝරගත්තාට පස්සේ අපිට රේන්ජ් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන් ඊළඟට වරහන වහන්න මතක ඇතුව ඊට පස්සේ එන්ටර් කරගන්න උත්තරේ එනවා හරි දැන් අපිට පුළුවන් මේකත් ඩුප්ලිකේට් කරන්න කර්සර් එක කළු පාට වෙනකන් හිටියා මෙන්න මේ පැත්තට අදගෙන ගියා එතකොට ඔක්කොගෙම ලකුණ වල එකතුව අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් හරි දැන් ගැටලුවක් තියෙනවද සම් එකේ සහ ඇවරේජ් එක හොයන විදිහේ ගැටලුවක් තියෙන විදිහක් නැහැ මොකද එකම විදිහ තමයි වචනේ විතරයි වෙනස් කරන්නේ ඊට පස්සේ අදාළ කරන රේන්ජ් එක දුන්නම ඒගොල්ලොන්ට පුළුවන්කමක් තියෙනවා ඒක ඒ ගණන් කිරීම කරලා උත්තරේ අපිට අරන් දෙන්න හරි අපි බලමු අච්චු පොතේ තව මොනවද තියෙන ෆන්ක්ෂන් කියලා max සහ min කියලා දෙකක් තියෙනවා දැන් max එකෙන් කරන්නේ ඒ ඒ කෝෂවල තියෙන ඉලක්කම් වලින් ලොකුම ඉලක්කම මොකක්ද කියලා අපිට හොයලා දෙන එක. ඒ වගේම මේ මින් එකකින් කරන්නේ ඒ ඒ සිංහලෙන් කියන මට ඒ ඒ සෙල් වල තියෙන අඩුම අගේ මොකක්ද කියලා හොයලා දෙන එක. අපි එහෙමනම් බලමු max එක පාවිච්චි කරලා. ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවද අපිට මේ ලකුණුත් එක්ක max එක පාවිච්චි කරන්න පුළුවන් වැඩක්. අපිට ඕනනම් පුළුවන් math වලට වැඩිම වැඩිම ලකුණු කීයද කියලා මේ පැත්තෙන් පෙන්නන්න. आर्ट वाले वैडी मलाकुन मुकाद्दी के लिए मैं पैट्टें पिन्ना आई टी वाले वैडी मलाकुन मुकाद्दी के लिए मैं पैट्टें पिन्ना अरे अभी हम कर उन्हें रातु पाठ आकूर रंती है ना एक आट्टी के ये लाकुनों का तो लामाए हम ओगे में वैडी मलाकुन आरंती है ना कागे दिखेगा दें आप ही पिन्ना ने अरे उन्हें ना मैं तेरे फंक्शन ने टाइप कर गा ना समान लाकुन क्या हुआ मैक्स के लिए टाइप करा दें आप ही आवश्यक नाम पुलवां फंक्शन ने का तोर ला माउस से किन तोर आगे ने दिखा मिन्न में हम ඊට පස්සේ වරහන වහලා කීබෝඩ් එකේ තියෙන එන්ඩ කී එක ප්‍රෙස් කරගන්න. දැන් අපිට පේනවා මැත්ස් වලට අරන් තියෙන වැඩිම ලකුණ තමයි ලකුණු 7. හරි. දැන් අනිත් සබ්ජෙක්ට් වලටත් ඒ වැඩි අපි ඒ විදිහම කරන්න ඕනේ. අපිට පුළුවන් ඒ වෙලාවට මේ මුල්ලට ගිහිල්ලා කළු පාට මේ අයිකන් එක ආවට පස්සේ ක්ලික් කරගෙන පහළට ඇදගෙන ඉන්න. දැන් මේ යටටම යන්න ඕනේද? නැහැ. මෙතනින් නවත්තන්න ඕනේ. එතකොට යටරම ගියොත් එහෙම මේ සම් එකේ ඇවරේජ් එකේ තියෙන ලක්කම් වෙනුනේ ලොකුම ටික මෙතනම එන්නවා. ඒක හරියන්නේ නැහැ නේ. අපිට ඕනේ මේ සබ්ජෙක්ට් එක විතරයි. එහෙමනම් සබ්ජෙක්ට් ඉවර වෙන තැනින්ම මේකත් නතර කරන්න ඕනේ. ඔන්න අපිට නැක්ස්ට් එක ලැබිලා තියෙනවා. ඔව් කියන්න දුන්න. දැන් ඔහොම පල්ලිහාර ගේන එකට ෂෝට්කට් එකක් නැද්ද සර්? ඊ සෝරි. ඊ මේක තමයි තියෙන ෂෝට්කට් එක. පොඩක් Google කරලා බලන්න එහෙම තව ෂෝට්කට් නැති වෙන විදිහක් නැහැ කීබෝඩ් එකිනුත් කරන්න පුළුවන් වෙන පුළුවන් මම නම් දන්නේ නැහැ ෂෝට්කට් එකක් වෙන එකක් තවත් එකක් බලන්න මේ ෆන්ක්ෂන් එකක් ඩුප්ලිකේට් කරද්දි මොනවද තියෙන ෂෝට්කට් කියලා කීබෝඩ් එකෙන් සමහරට කරන්න පුළුවන් වෙනත් පුළුවන් හරි දැන් අපි විදිහ දන්නවා max එක හොයාගන්නේ කොහොමද max එක කියන්නේ මොකද්ද තියෙන වැඩිම අගේ මොකද්ද කියන එක අපි ඊළඟට හොයන්න යන්නේ मिन एक मिन्न तीन अड्डू मागे होयला देने अभी इकड़ पाठक दागम मिन्न एक अड्डू लकुन तीन का बलना टाइप कर सामान लकुन इलांगट मीन ఫంక్షన్ ని సెలెక్ట్ කරගත් తర్వాత අපිට පුළුවන් మౌస్ එක පාවිච්චි කරලා రేంజ్ එක సెలెక్ట్ කරලා දෙන්න. ඔන්න මං రేంజ్ එක సెలెక్ట్ කරගන්න. ඊළඟට වරහන වහලා కీబోర్డ్ එකේ ఎంటర్ కీ එක ప్రెస్ කරපුවාම අපිට බලා ගන්න පුළුවන් හතර තමයි మ్యాథ్స్ කියන විෂයට අරන් තියෙන අඩුම ලකුණ. දැන් තේරෙනව නේද මේ మ్యాథ్స్ එකෙන් සහ මින් එකෙන් මොකද්ද වෙන්නේ කියලා? ගැටලුවක් නැහැ නේ? දැන් අනිත් ලකුණු අනිත් සබ්ජෙක්ට් වලත් ලකුණු ඒ විදිහටම ගන්න ඕනේ අපිට එහෙමනම් පුළුවන්
මේ function එක copy කරගෙන ඉන්න මෙන්න මේ විදිහට. ඔන්න අනිත් subject වලත් ලකුණු වල අඩුම ලකුණ මොකක්ද කියලා මෙතන display කරනවා. හරි. දැන් මුද අපි තවත් දෙයක් කරන්න යන්නේ මේ ළමයින්ගේ වෙනියා හොයන්න යන්නේ. වෙනියා හොයන්නම් මෙතන මොකක් පාවිච්චි කළාද අපි මේ වැඩේ කරන්නේ? පන්තියේ කී වෙනියද කියලා හොයන්න යන්නේ. අපි මොනවා පාවිච්චි කළාද මේ වැඩේ කරන්නේ? මෙතන තියෙන දේවල් වලින් මොකද්ද පාවිච්චි කරන්න ඕනේ හැම ළමයාගේම මොකද්ද average average එකෙන් නෙවෙයි නේද වෙනිය හොයන්නේ නෑ නේ average එකෙන් වෙනිය හොයන්න බෑ ලකුණු වල ඒකનું පුළුවන් නේ average එකનું පුළුවන් sum ආව sum එකෙන් හොයන්නේ average එකનું හොයන්න පුළුවන් නේද ඒක ඒකත් හරි මං හිතන්නේ හරිද වැරදිද මන්ද අපි ලේසි විදිහට ලේසි කියන්නේ මේ සාමාන්‍ය විදිහට කරමුකෝ. එතකොට අපි පන්තියක ළමයින්ගේ පළවෙනිය දෙවෙනිය හොයාගන්නේ ලකුණු ඔක්කොම එකතු කරලා වැඩිම ලකුණු තියෙන එකන පළවෙනිය අඩුවෙම ලකුණු තියෙන එකන අන්තිමයි. එහෙමනේ වෙන්නේ ඉස්කෝලේකදී. හරි. එතකොට අපි මෙතෙන්දී පාවිච්චි කරන්න ඕනේ මේගොල්ලොන්ගේ වෙනිය හොයන්න නම් මෙයාලගේ සම් එක. ඒ කියන්නේ මේ තියෙන ලකුණු වල එකතුව කියන තීරුවෙන් තියෙන ඉලක්කම් පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ඉලක්කම් ටික පාවිච්චි කරලා තමයි මේගොල්ලොන්ගේ වෙනිය හොයාගන්න අපිට පුළුවන් වෙන්නේ දැන් මෙතන පුංචි ප්‍රමාණයක් තියෙනවා හරිම ලේසි 19 තමයි පළවෙනියා 17 දෙවෙනියා 16 තුන්වෙනියා 8ක් තියෙන එකන හතරවෙනියා කියන්නේ පන්තිය අන්තිමය හරි එතකොට දැන් ඔයාලගේ පන්තියේ ළමයි 40ක් ඉන්නවා නම් ටීචර් මේ 40 දිහා බලාගෙන ඕක කරන්න බෑ පැටලෙන්න පුළුවන් වරදින්න පුළුවන් ඒ වගේ වෙලාවකදී ටීචර් පුළුවන් Excel එකේ මේක type කරලා තියෙනකොට එකපාරෙම හැමෝගෙම වෙනියා කී වෙනියා ඒ කියන්නේ හැමෝගෙම වෙනිය ගන්න ඒකට පාවිච්චි කරන්නේ स्क्रीन पे ना स्क्रीन पे ना हाँ पड़ा की ना छोटा किन्ना
Sir. Sir. සර් ස්ක්‍රීන් එක පේනවා සර් මියුට් වෙලා ඉන්නේ. ඒක තමයි සර්. දැන් පේනව නේද? ඔව් සර් දැන් තමයි පේන්නේ. කෝ කට්ටිය නැද්ද? ඉන්නා ඉන්නා සර්.
සොරි මෙවුට්ටලා සොරිපතේ මේ කොල් ලැක්කාව හරි මම ඒ වාලත් මෙවුට් කරලා ඔයාලා කතා කරාද නෑ නේද නෑසේ අපි කතා කරා සින්නද කියලා බලන්න හරි මම මියුට් කරලා තිබුණේ දැන් කතා කරපේ හොනෙත් නෑ හරි දැන් අපි යන්නේ මේගොල්ලොන්ගේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා හොයා ගන්න. ඒ කියන්නේ මේ කට්ටියගේ රෑන්ක් එක හොයා ගන්න. මේකටත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒක මම ඉස්සලා පෙන්නන්න ගියේ ටෙක්ස්ට් බොක්ස් එකේ නම් දීලා නැහැ. ඒ ෆන්ක්ෂන් එක අපිට දීලා තියෙන කවුන්ට් එක ඊළඟට අපි ඒ කවුන්ට් එකට කලින් මේ කට්ටියගේ රෑන්ක් එක හොයා ගන්න විදිය බලමු. හරි. ඒක පොඩ්ඩක් වෙනස්. දැන් කතා කරපු දේවල් වලට වඩා පුංචි වෙනසක් තියෙනවා මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරන විදිහේ. හරි සාමාන්‍ය විදිහම තමයි ටයිප් කරගන්න සමාන ලකුණ ටයිප් කරා රෑන්ක් කියලා. හරි. දැන් හොඳට අවධානයෙන් අහගන්න. රෑන්ක් එක හොයන්න ඕනේ මේ නිමල්ගේ රෑන්ක් එක හොයන්න සලකා බලන්න ඕනේ සෙල් එක තමයි මෙන්න මේ සෙල් එක. ඒ කියන්නේ සම් එක තියෙන සෙල් එක. ඒ කියන්නේ B5 කියන සෙල් එකේ තියෙන වැලියු එක අනුව තමයි සලකා බලන්න ඕනේ. මුලින්ම ටයිප් කරගන්න ඕන නම් B5 කියලා. ඒ සෙල් එක කියලා මුලින්ම ටයිප් කරගත්තා. ඊළඟට දාන්න ඕනේ 2t කොමා කෑල්ලා. ඊළඟට යාට කියන්න ඕනේ මේ B5ගේ අගය පළවෙනියද දෙවෙනියද තුන්වෙනියද කියලා බලන්න ඕනේ මොන කට්ටියත් එක්කද. මම මේ කියන එක වලට තේරෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ 19 ලොකුද කියලා බලන්න ඕනේ තව මොන ඉලක්කම් එක්කද? 19ත් එක්කත් බලන්න ඕනේ 10ත් එක්කත් බලන්න ඕනේ. යමල්ගේ නිමල්ගේ සම් එකේ අන්න හරි අනිත් ළමයින්ගේ සම් එකෙන්නේ බලා ගන්න ඕනේ. එහෙනම් දැන් තෝරලා දෙන්න ඕනේ අනිත් ළමයින්ගේ සම් ටික කොහෙද තියෙන්නේ. අනිත් ළමයින් කිව්වම නිමල්ගේක අතාරින්න බෑ. නිමල්ගේකත් අතුලත් වෙන්න ඕනේ. එහෙමනම් දැන් සම් තියෙන රේන්ජ් එක මොකද්ද? B5 ඉඳන් E5 දක්වා රේන්ජ් එකේ කිනේ සම් ටික තියෙන්නේ. අපිට එහෙමනම් පුළුවන් ඒ රේන්ජ් එක සිලෙක්ට් කරලා දෙන්න. මෙන්න මේ විදිහට. හරි. ඔන්න ඒ රේන්ජ් එකත් සිලෙක්ට් කරගත්තා. දැන් වරහන වහ ගන්නවා කීබෝඩ් එකේ එන්ටර් කියන කී එක ප්‍රෙස් කරපුවාම අපිට පේනවා මෙයා තමයි පළවෙනියා කියලා. හරි. දැන් අපි ගණන් හදන්න තු බලමු මෙතන දෙවෙනියා කවුද කියලා. දෙවෙනියා වෙන්න ඕනේ අමල්නේ. මට ලකුණු 17ක් තියෙනවා. මම ඔයාලට කලින් කිව්වා මේ කට්ටිය මෙන්න මේ විදිහට කොපි කරගෙන ගිහිල්ලා අපි දාගත්ත ෆන්ක්ෂන් එකක් කොපි කරගන්න පුළුවන් කියලා. දැන් මේක කොපි කරොත් එහම අමල් දෙවෙනියා වෙන්න ඕනේ නේද? දැන් මෙතන හරියට හදාගෙන තියෙන්නේ ෆන්ක්ෂන් එක. දැන් ඒ ෆන්ක්ෂන් එක කොපි කරොත් අනිත් තැන් වලත් හරියට වැඩ කරන්න ඕනේද නැද්ද? මෙච්චර වෙලා එහෙම වුණාද නැද්ද? හරියට වැඩ ගන්න ඕනේ. හරියට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අමල් දෙවෙනියා වෙන්න ඕනේ. හරි බලමුකෝ වෙනවද කියලා. අමල් දෙවෙනියා නේ අමලුත් පළවෙනියා කියලා පෙන්නනවා. ළමයිනේ ඒකට හේතුව තමයි මේ ෆන්ක්ෂන් එක මේ විදිහට කොපි කරලා බෑ. මොකද දැන් අපි මෙතන රයිට් ක්ලික් කරලා බලමු. මෙතන තියෙන්නේ C5 කියලා. එතකොට එයාගේ රේන්ජ් එක වෙනස් වෙලා තියෙනවා 105 සිට කියලා. දැන් මෙයාව සලකා බලලා නැහැ ඉතින්දි. දැන් මෙයාගේ රේන්ජ් එක පොඩ්ඩක් ඉන්න. හරි. දැන් මෙයාගේ රේන්ජ් එක බැලුවොත් එහෙම ඒක පළවෙනි එක D5 කියලා වෙනස් වෙලා තියෙනවා. එතන ගැටලුවක් නැහැ. හැබැයි එයාගේ රේන්ජ් එක තෝරන තැනදී ඒක D5 ඉඳන් G5 දක්වා කියලා වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ දෙන්නගේ ලකුණු සලකා බලලා නැහැ. ඒක තමයි එතකොට පොතනසේ ඔය කොමාවක් දාලා හින්දා නෙමෙයි දෙහිම වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න මම ආයෙත් කියලා පෙන්නනවා. ඒක මම හරි ගස්සන ගන්නේ ඉතින් කියලා දෙනවා. කොමාවක් දාලා තමයි ඒක කරන්න ඕනේ. හරි පුතේ මෙහෙමයි. දැන් මේ තියෙන විදිහටම බලා ගන්නකෝ. අපි මුලින්ම රෑන්ක් එක හොයනවා නම් මෙතන පළවෙනියෙන්ම දා ගන්න ඕනේ කාගේ රෑන්ක් එකද හොයන්නේ. දැන් අපි රෑන්ක් එක හොයන්න යන්නේ නිමල්ගේ. ඒතකොට නිමල්ගේ සම් එක අනුවනේ රෑන්ක් එක හොයන්න යන්නේ. එයාගේ ලකුණු වල එකතු වෙනවනේ. එහෙනම් මේ B5 කිය සෙල් එකේ තියෙන ඉලක්කම අනුව තමයි අපිට රෑන්ක් එක හොයා ගන්න ඕනේ කියලා මුලින්ම දාගන්න. B5 කිය සෙල් එකේ තියෙන ඉලක්කම අනුව තමයි අපිට රෑන්ක් එක අවශ්‍ය. ඒ කියන්නේ මෙයාගේ ලකුණු වල එකතු වන්න. ඊට පස්සේ චූටි වරහණක් දාලා දාගන්න ඕනේ මොන කට්ටිය අතරින්ද හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අනිත් ළමයින්ගේ ලකුණු අතරින්නේ. එතකොට අනිත් ළමයින්ගේ ලකුණු අතර කියලා ගත්තම නිමල් අතරින්නත් බෑ. නිමල්ගේ ලකුණත් එතෙන්දි බලා ගන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ පේලියේ ඉන්න කට්ටියගේ ලකුණු අතරින් මෙයා කී වෙනද කියලා තමයි බලා ගන්න ඕනේ. එහෙමනම් B5 සිට E5 දක්වා ඉන්න කට්ටියගෙන් B5 කීවෙනියද? ඒක තමයි බලන්නේ. මෙතන මෙතනින් බලා ගන්නකෝ. B5 සිට E5 දක්වා ඉන්න අයගෙන් B5 කීවෙනියද? තේරුණා නේද? තේරුණාද? තේරුණාද? මම ආයෙත් පාරක් කියන්න. දැන් මේ ෆන්ක්ෂන් එක දිහා බලාගෙන ඉන්න B5 ඉඳන් E5 දක්වා ඉන්න අයගෙන්
බී පහ කියන්නේ කීවෙනියක්. ඒක තමයි මේ ටයිප් කරලා තියෙන්නේ. චුට්ටක් මතක තියාගන්න ඕක 10 පන්තියේ පොතෙත් මම ඒ නෝට් එකෙත් නැහැ. පොඩි වෙනසක් තියෙන නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ. හරි. දැන් ඕක ඔය විදිහට ටයිප් කරලා එන්ටර් කරපුවාම හරියටම උත්තරේ පේනවා පළවෙනිය කියන. ඒක හරියටම හරි. හැබැයි පුතේ දැන් මේවා ඩුප්ලිකේට් කරොත් තම මේ ෆන්ක්ෂන් එක කොපි කරගෙන ගියාට අනිත් කට්ටියට හරිය උත්තර එන්නේ නැහැ. අනිත් කට්ටියට එන්නේ වැරදි උත්තර. ඒ වැරදි ඇයි කියලා අපි නිකන් ඩබල් ක්ලික් කරලා බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන්. මේ කට්ටියගේ තියෙන්නේ D5 සිට G5 දක්වා කට්ටිය අතරින් D5 කීවෙනියාද කියලා තියෙන්නේ. එතකොට මේ දෙන්න අතරින් මෙයා කීවෙනියද කියලා තමයි මේ වෙන්න තියෙන්නේ. එහෙම බෑනේ. මෙතන තියෙන්න ඕනේ එහෙමනම් B5 සිට E5 දක්වානේ තියෙන්න ඕනේ. මොකද මේ ළමයි හැමෝගෙම සලකලා බලන්න ඕනේ. හැබැයි මෙතන සලකා බලලා තියෙන්නේ මෙන්න මේ range එක විතරයි. G5 කියලා වෙනස් වෙලා තියෙනවා නිප්පතර ගිහිල්ලා. එතකොට ඒ range එක විතරයි සලකා බලලා තියෙන්නේ. එතකොට උත්තරේ වැරදි. මේ විදිහට යම් කිසි සෙල් ඇඩ්‍රස් එකක් වෙනස් නොවි දිගටම තියෙන නම් අපි ඒකට විශේෂ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ. බලමු කොහොමද කරන්න කියලා. ගොඩාක් දරුණුවට ඔලුවට දා ගන්න ඕනේ නැහැ. මේක සාමාන්‍ය පෙළටවත් නැති දෙයක්. චුට්ටක් නිකන් බලාගෙන ඉන්න ඉතින් මේ මතක තියාගන්න මෙහෙමයි කරන්න කියලා. දැන් හිතන්න උදේ මේ B5 කියන එක නා මෙතෙන් දැද්දි වෙනස් වෙලා තිබ මතකද? මතකයිද? ඉන්න බලමු ආයි. දැන් මේක තමයි හරිම සමීකරණේ. හරි. එතකොට sorry හරිම සමීකරණේ හරිම range එක මෙන්න මේක. B5 සිට E5 දක්වා. B5 සිට E5 දක්වා. මෙන්න මේ range එක. හැබැයි මෙන්න මෙතෙන් දැද්දි ඒ range එක වෙනස් වෙලා තියෙනවා ඔයාලා දැක්කද? D5 හතර G5 දක්වා කියලා. يعني මෙතෙන් නම් මෙතෙන්ද කියලා වෙනස් වෙලා range එක. දැන් අපි Excel එකට කියන්න ඕනේ මේ range එක වෙනස් කරන්න එපා ඔයා. ඒක Excel එකට අපි කියන්න ඕනේ. ඒක කියන්න විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒක කියන්නේ මෙන්න මෙහෙම. මේකේ සමීකරණේ. මෙන්න මේ සමීකරණේ කොලම් එකක් හරි row එකක් හරි වෙනස් වෙන්නේ නැත්තම් ඒක ඉස්සරහට දාන්න ඕනේ ඩොලර් සයින් එක. උදාහරණයක් විදියට දැන් මෙතන b කියන අකුර වෙනස් වෙන්න බෑ. ඔන්න ඩොලර් සයින් එක දැම්මා. ඊට පස්සේ මම කියනවා මේ පහ කියන රෝ එකත් වෙනස් වෙන්න බෑ. ඒකටත් ඩොලර් සයින් එක දැම්මා. ඊළඟට මම කියනවා e කියන කොලම් එක වෙනස් වෙන්න බෑ. ඔන්න ඩොලර් සයින් එක ඒක ඉස්සරහටත් දැම්මා. ඊට පස්සේ මම කියනවා පහ කියන රෝ එකත් වෙනස් වෙන්න බෑ. ඔන්න ඒක ඉස්සරහටත් ඩොලර් සයින් එකක් දැම්මා. ගැටලුවක් නෑ නේද? සංකීර්ණ නෑ නේ? තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් කියන්න මම ආයෙත් කියලා දෙන්නම්. හරි හැමෝටම තේරිලා ඇති කියලා සාකච්ඡා කරමු ඒ උනාට. හරි දැන් මම ඔව් කියන්නේ තු දැන් ඔය ඩොලර් සයින් එක දානකොට මේ අකුරක් අර අකුරක් ඔක්කොටම දාන්න ඕනද? නෑ නෑ මම කියන්නේ දැන් මොකද්ද ඒ කරේ කියලා. මම B කියන කොලම් එක වෙනස් වෙන්න ඕනේ නැත්නම් එයාගේ ඉස්සරහින් ඩොලර් සයින් එකක් දැම්මු. හරිද? එතකොට සර් ඔය දෙක එකට එකතු කළා දාන්න වැඩි ඩොලර් සයින් එක දෙන්නටම එකට දාන්න බෑ. දැන් අපි මෙතන ඩොලර් සයින් එක මැකුවොත් එහම පහ වෙනස් වෙනවා. පහත් වෙනස් වෙන්න එපා නම් එයාටත් දානවා ඩොලර් සයින්. තේරුණා නේද? දැන් අපි මෙතනදී ඩොලර් සයින් එකක් දාලා මේ කියලා තියෙන්නේ e වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ ඩොලර් සයින් එකෙන් කියන්නේ පහ වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. ඒක දෙපාරකට කියන්න වෙනවා. හරි. දැන් මේ සමීකරණේ ඔන්න හරියට ටයිප් කරගත්තා. දැන් මම කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරගත්තම දැන් පෙන්වන නිමල් පළවෙනියා කියේ. දැන් අපි බලමු මෙයා වැදගෙන ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. දැන් හරි. දැන් පෙන්වන අමල් තමා දෙවෙනියා, සුනිමල් තමා තුන්වෙනියා, කමල් තමා හතරවෙනියා කියලා දැන් පෙන්වනවා. දැන් හරියටම හරි. මේක ටිකක් අලුත් දෙයක් වලට කියලා දුන්නේ. යම් කිසි සමීකරණයකදී මොකක් හරි සෙල් එකක් වෙනස් නොවි තියාගන්න නම් අපි මේ ඇදගෙනන වෙලාවේදී අපි ඉස්සරහට ඩොලර් මාක් එක දාගන්න ඕනේ. එතකොට මේ කොලම් එක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ කොලම් එක ඉස්සරහින් ඩොලර් සයින් එකක් දාන. ඒ කියන්නේ B කියන කොලම් එකනේ මේ තියෙන්නේ. B කියන කොලම් එක ඉස්සරහින් ඩොලර් සයින් එකක් දැම්මා. ඔන්න. ඊට පස්සේ අපි කියනවා මේ පහ කියන රෝ එකත් වෙනස් වෙන්නේ නැහැ. ඒකත් ඒ විදිහටම තියෙන්න ඕනේ. එහෙනම් එයාගේ ඉස්සරහට ඩොලර් සයින් එකක් දැම්මා. ඊට සාමාන්‍යයෙන් තමයි කොලන් එකකින් කරන්නේ මෙතන සිට කියලා. ඔන්න ඊළඟ එකකට යනවා. එතකොට අපි කියනවා E වෙනස් වෙන්නත් බෑ. පහ කියන එක වෙනස් වෙන්නත් බෑ කියලා. මේ වෙනස් වෙන්න බෑ කියලා කියන්නේ ළමයි මේක ඇදගෙන යන අවස්ථාවකදී. මෙන්න මේ වගේ දිගට ඇදගෙන යන අවස්ථාවකදී තමයි මේක වෙනස් වෙන්න බෑ කියලා මේ කියන්නේ. ගැටලුවක් තියෙනවද? ආයෙ පාරක් ඒක කියලා දෙන්න ඕනේද? සර්. ඔව් නෑ.
තෑන් කියන එක මගේ ලැප් එකේ දාපුවාම එර එකක් එනවා එතනින්. හරි බලන්න හොඳට පොඩක් ඉන්න. හරි. ඔයා රෑන්ක් එක සමාන ලකුණක් රෑන්ක් කියලා ටයිප් කරගත්තද? ඔව් සර්. හරි. ඊළඟට වරහණක් කරලා මුලින්ම ටයිප් කරගන්න ඕනේ කාගේ රෑන්ක් එකද හොයන්න ඕනේ කියලා. ඒකත් ටයිප් කරගත්තද? ඔව් සර්. හරි. ඊළඟට චූටි කොමා කෑල්ලක් දාලා දැන් මෙතන ටයිප් කරන්න ඕනේ මේ රෑන්ක් එක හොයා ගන්න ඕනේ මෙන්න මේ ලකුණු පරාසයේ ලකුණු වලින් කියන එක ඔයාලා දෙන්න ඕනේ. එකත් හරියට දුන්නා. ඔව් සර්. බලන්න මගේ එකත් එක්ක ඔයාගේ මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. නැත්නම් ඔයාට ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයා කරලා පෙන්න. හා සර්. හරි ෂෙයා කරලා පෙන්නන්න. හරි රෑන්ක් B5ගේ තමා ගන්න ඕනේ. හරි දැන් එයාගේ රේන්ජ් එක දෙන්න. රේන්ජ් එක වෙන්න ඕනේ. හරි. හරි. ඔයා වරහන වැහුවේ නෑනේ. ඒක සිලෙක්ට් කරලා වරහන වහන්න මත ගැතු. ආ ඒක වැහිලා නේද? ඔකේ. ඩොලර් සයින් එක දැම්මේ නැතත් මෙතන එන්න ඕනේ. B B 5 නෙවෙයි නේද උතන එන්න ඕනේ B 7 නේ. B 7 ගේ වෙනියනේ හොයා ගන්න ඕනේ ඔය ලකුණු වලින් ගත්තම එතන B 7 කරන්න. රෑන්ක් එක ගාවීම තියෙන ඒක B 7 වෙන්න ඕනේ. ඒක මොකක්ම හරි උත්තරයක් එන්න නම් ඕනේ හැබැයි නේද? හරි කමක් නැහැ එන්න කරලා බලන්න. දැන් හරි. හරි සර්. එතන වැරදියට දිය තියෙන්නේ. හරි. දැන් අනිත් ළමයින්ටත් පේන්න ඔයා කරලා පෙන්වන්න. අනිත් කට්ටියගෙත් ලකුණු මේ වෙනියන් ටික හොයා ගන්න නම් අපි කොහොමද ෆන්ක්ෂන් එක වෙනස් කරන්න ඕනේ? දැන් අපි නිමල්ගේ වෙනිය හොයා ගත්තා. දැන් කමල්ගේ, අමල්ගේ, සුනිල්ගේ ඒගොල්ලොන්ගේ වෙනිය හොයා ගන්න නම් පුතේ මොකද්ද අපි දැන් ටයිප් කරපු ෆන්ක්ෂන් එක චුට්ටක් වෙනස් කරලා තමයි අර ඉස්සරහට ඇදගෙන යන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ වෙනස? අලුතෙන් ගහවට කමන්න අලුතෙන් ගහවත් කමක් නැහැ. නැත්නම් අර කලින් ගෙඩිට් කරත් කමක් නැහැ. හරි රෑන්ක් කියලා ගැහුවා. එතකොට B 7 කියන එකේ තියෙන අගේ අනුව තමයි රෑන්ක් එක අපිට බලා ගන්න ඕනේ කියලා ටයිප් කරා. B 7 කියලා ටයිප් කරා. මොකද B 7 තියෙන ලකුණු අනුවනේ අපිට බලා ගන්න ඕනේ. අන්න හරි. ඊළඟට මොකද කරන්නේ? උතන යටිනුත් වැටෙනවා කරන්න ඕනේ පිළිවෙල. දැන් රෙෆරන්ස් රෙෆරන්ස් කියන්නේ කොතන ඉඳන් කොතනට තියෙන ලකුණු වලින්ද අපි බලන්න ඕනේ. දැන් මවුස් එකෙන් තෝරලා දෙන්න. අන්න හරි. දැන් ඔතන ටයිප් වුණාට ඔතන චූටි වෙනසක් කරන්න ඕනේ. මතකද මොකද කරේ කියලා? ඩොලර් සයින් එක දාගන්න ඕනේ. නැත්නම් මෙයා ඉස්සරහට ඇදගෙන යද්දි වෙනස් වෙනවා. ඒකට B කියන කොලම් එක වෙනස් වෙන්න බෑ කියලා B ගේ ඉස්සරහින් ඩොලර් සයින් එකක් දානවා. හරි එතකොට 7 කියන ඉලක්කමත් වෙනස් වෙන්න බෑ කියලා 7 ඉස්සරහිනුත් ඩොලර් සයින් එකක් දාගන්න. දැන් මේ මෙතන අපි මේ කරන වැඩේ අනුව 7ට වෙනස් වෙ 7ට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි එහෙම කරන්න පුළුවන් කියන එකයි පෙන්වන්නේ. හරි ඊටත් දාගන්න මේ විදිහටම. නැත්තම් ඊත් වෙනස් වෙනවා ඇදගෙන යනකොට. ඊත් වෙනස් වෙන්න බෑ. එයත් ඒ විදිහටම ඉන්න ඕනේ. 7ත් වෙනස් වෙන්න බෑ. ඒ විදිහටම ඉන්න ඕනේ. දැන් 4 ටයිප් උනේ. 4 ටයිප් උනේ ඩොලර් නෙවෙයි. එතන ඩබල් ක්ලික් කරලා ඊට පස්සේ ඩොලර් සයින් එක දාන්න මකලා. හරි දැන් එන්ටර් කරන්න. හරි දැන් උඩ උත්තරේම 8 එකටත් ආවා. හරි දැන් අපි මෙහෙම කරමු. උඩ එක නා ඇදගෙන ගිහිල්ලා පෙන්වන්න මොකද වෙන්නේ කියලා. ඇයි ඒක පාවිච්චි කරන්න බැරි කියලා? ඩබල් සෝරි මේ අර කොනට ආපුවාම කළු පාට වෙන්නේ කර්සර් එක. ඒ විදිහට ඉස්සරහට ඇදගෙන යන්න අනිත් කට්ටියගේ වෙනිය හරියට පේනවද බලන්න. අන්න හරි ඇදගෙන යන්න. කමල් අමල් සුනිල් ඒ කට්ටියක ඉන්න පැත්තට ඇදගෙන යන්න දිගට.
ඔයා දිගට අදගෙන කියලා අතාරින්න වෙනසක් වෙන්න අතාරින්න එපා. දිගටම යන්න. ආ දැන් අතාරින්න. හරි. දැන් උත්තර ටික වැරදි නේද ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට හරි උත්තරේ එන්නේ විදිහට තමයි අපි දෙවෙනියට ලියපු ෆන්ක්ෂන් එක ලියුවේ. දැන් පොද දෙවෙනි එකනත් ඒ විදිහට අදගෙන යන්න. අපි දෙවෙනියට ලියාගත් එකන තව යටින් එක කියලා උත්තරයක් අපිට ආවේ. අන්න ඒක. ඒකත් අදගෙන ගිහිල්ලා පෙන්වන්න මොකද වෙන්නේ කියලා. අන්න එයාගේ උත්තර ටික හරියට ආවා. දැන් 17 ලකුණු තියෙන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටම දෙවණියා කියලා හම්බෙලා තියෙනවා. එතකොට පළවෙනි ක්‍රමයේදී සිද්ධ වෙච්ච වෙනස තමයි අපි ඉස්සරහට ඇදගෙන යද්දී ඒගොල්ලොන්ගේ තියෙන කොලම් සහ රෝස් ටික වෙනස් වෙලා තියෙනවා. අපි දෙවෙනිට පාවිච්චි කරපු ෆන්ක්ෂන් එකේදී කිව්වා රෝ සහ කොලම් වෙනස් කරන්නේ නැතුව මට මේක හොයලා දෙන්න කියලා. ඒක තමයි කරේ. හරි පුතේ ස්ක්‍රීන් එක ඔෆ් කරන්න. හරි දැන් පේනවා නේද මගේ ස්ක්‍රීන් එක? ඔව් සර්. හරි අද අපි ටිකක් ඉක්මනට ඉවර කරමු. මේ හෙට ඉස්කෝලේ තියෙන කට්ටියත් ඉන්නවා. ඒතරු දෙන ගිරින්න ඕනේ. තව විනාඩි 5ක අද අපි ගොඩක් මේ ගොඩක් නේ අද ප්‍රශ්න කතා කරන්නේ නැහැ. අපි සෙනසුරාදා විතරයි ප්‍රශ්න කතා කරන්නේ. මොකද ඉරිදට ඔයගොල්ලෝ ඇහැරගෙන ඉඳලා පහෝදාට ඉස්කෝලේ යන්න නැගිටින්නේ නැහැ. හරි. ඊළඟට අපි අච්චුපත බැලුවොත් එහෙම ස්ක්‍රීන් එක පේනවනේ ඔක්කොම. පුළුවන් ඒ තියෙන ඉලක්කම් අනුව වැඩිම කවුද අඩුම කවුද අනුව 1 2 3 4 5 කියලා පෙළ ගස්ස ගන්න පුළුවන්. ඔන්න ඔයාලගේ ඕලෙල් පොතේ නැති එකක් අපි ඉගෙන ගත්තේ දැන්. හරි. දැන් බලන්නනේ කවුන්ට් එක. කවුන්ට් එක කියන්නේ හරිම සරල දෙයක්. ඒ තමයි පුතේ. ඉලක්කම් කීයක් තියෙනවද කියන එක තමයි කවුන්ට් එකෙන් හොයාගන්නේ. අපි නෝට් එකේ බලුවොත් එහෙම මෙතන අපිට බලා ගන්න පුළුවන්. මේ කෝෂ කියලා දා තියෙන සෙල් කියන එක. කෝෂ පරාසයක පිහිටි අගයන් ඇතුළත් කෝෂ කීයක් තියෙනවද? ඒක තමයි හොයන්නේ. නිකන් අපි කරලා බලමු. අගයන් ඇතුළත් කෝෂ කීයක් තියෙනවද කියලා තමයි මේ හොයලා බෙන්නන්නේ. හරි. නැත්නම් මෙහෙම සිලෙක්ට් කරාම මෙතන කීයක් තියෙනවද කියලා නෙවෙයි. දැන් මෙතන ඉඳන් මෙතන කී දෙනෙක් ඉන්නවද? 1 2 3 4. අපි බලමු මෙන්න මෙතන ටයිප් කරගෙන සමාන ලකුණු. කවුන්ට්. කවුන්ට් කියලා ගහගෙන රේන්ජ් එක තෝරලා දෙනවා මෙන්න මෙහෙම. ඊපස්සේ එන්ටර් කරගන්න. දැන් උත්තරයක් ආව 4 කියලා. හරිනේ. 1 2 3 4. අගයන් තියෙනේම 4 දෙනෙක් ඉන්නවා. එතන මකාගමුකෝ. තම මේ හරියට ඇවිල්ලා මෙහෙම දෙයක් කරනවා. සමාන ලකුණු ගහනවා, කවුන්ට් කියලා ගහනවා. ඊළඟට මම රේන්ජ් එක මෙන්න මෙහෙම තෝරනවා. මේ පැත්තරම තෝරනවා ටිකක් දිගට. දැන් එන්ටර් කරගන්න. ඒත් පෙන්වන්නේ 4 කියලා. තේරුණාද මොකක්ද උනේ කියලා? එයා ඒ පෙන්වන්නේ අගයක් මොනවා හරි අගයක් තියෙන සෙල්ස් කීයක් තියෙනවද කියන එක තමයි එතෙන්දී ආයේ අපිට පෙන්වන්නේ. මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. හිතන්න කඩයක් තියෙනවා. ඒ කඩේ තියෙනවා බඩු ලිස්ට් එක මේ විදිහට පහලට පහලට ටයිප් කරලා. ඊට පස්සේ ඒක ඉස්සරහින් දෙනවා කීයක් වික්කද කියලා ටයිප් කරලා. වික්ුණකු නැති ඒ වගේ මුකුත් ටයිප් කරලා නැහැ කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න ඕනේ ඔයාගේ කඩේ සම්පූර්ණ මේ වෙනකොට බඩු කීයක් විකුණලා තියෙනවද කියලා. මේ බඩු වර්ග කීයක් ප්‍රමාණ වලින් නෙවෙයි හාල් කිලෝ වලින් මෙච්චරයි එහෙම නෙවෙයි ප්‍රමාණ වලින් හාල් විකුණලා තියෙනවා පොල් විකුණලා තියෙනවා අන්න ඒ විදිහට මගේ කඩේ තියෙන බඩු වලින් විකිනන බඩු මොනවද කියලා බලා ගන්න ඔයාලට ඕනේ වෙනවා. ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් මේ කවුන්ට් කියන ෆන්ක්ෂන් එක දාලා බලන්න විකිනලා තියෙන විදිහට ඉලක්කමක් ඉස්සරහින් තියෙන බඩු කීයක් තියෙනවද කියලා මේකෙන් හොයා ගන්න පුළුවන්. ඒක තමයි ඔය කවුන්ට් එකෙන් කරන්නේ. අගයක් තියෙන සෙල්ස් කීයක් තියෙනවද කියලා හොයා ගන්න එක. එතකොට අද දවසර කතා කරන්න තියෙන දේවල් ටික අපි කතා කරලා ඉවරයි. අපි PDF එක චූට්ටක් බලමු ඉස්සරහට මොනවද අපිට හම්බෙන්නේ කියලා. හරි. මේ 10 පන්ති ICT පොත ඔයාලගේ අයියලා අක්කලා ඉන්නම් පොඩ්ඩක් බලන්න. එතකොට මේවා බලලා තනියෙන් කරන්නත් පුළුවන් දැන් මූලික දේවල් ටික දන්න නිසා. අපි සම් එක පාවිච්චි කරා. ඇවරේජ් එකක් ගණන් හදලා බැලුවා. මැක්ස් එකත් අපි බැලුවා. මින් එකත් අපි බැලුවා.
ඕලල් පොතේ ලොකු පිටු ගන්න කතා කරලා ඉවර කරලා තියෙනවා. ඊළඟට අපි මේ වගේ ඇක්ටිවිටි එකක් තියෙනවා. අපි ඊළඟ දවස් මේ ඇක්ටිවිටි එක කරලා බලමු. ඒක නම් අපි කරපු එකම වගේ නේද? පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ ICT සඳහා ලබාගත් ලකුණු අපි කරපු එකම තමයි පුංචි වෙනසක් තියෙන්නේ. හරි. ඔන්න ඊළඟට තමයි ඒගොල්ලෝ උගන්වන්නේ අපි ඊයේ කතා කරපු ටික. අර බෝල්ට් එකෙන් මොකද්ද වෙන්නේ, ඉදලික් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලෝ කතා කරලා තියෙනවා. අපි ඒ ටිකත් කතා කරලා ඉවරයි. වගයන් හැඩසව් කිරීමට සංවාද කවුළු භාවිතා කිරීම. මේ ඔයාලා ඕලෙල ICT හිම කරන්න ඉන්නවා නම් ඔක්කොටම කලින් සිංහල හොඳට ඉගෙන ගන්න. පේනවනේ පොතේ තියෙන හැටි. කෝෂ පරාසයක් දශම ස්ථාන කිහිපයකට හැඩගස් කිරීම. ආ ඒකත් ඉහි කරා මතක දශම ස්ථාන කීයක් ඕනද කියලා අපි බැලුවේ. තෝරගත්තේ අර ෆෝමැට් නම්බරින් වලට ගිහිල්ලා. ඒකත් බැලුවා. අකුරු ඉලක්කම් ඒ ටිකත් බැලුවා. ප්‍රතිශත ප්‍රතිශත කියන එක බැලුවේ නැහැ. ප්‍රතිශත කියන එක අපිට මෙතනින් තෝරගන්න පුළුවන්. මේ ජෙනරල් වලට ගිහිල්ලා මේ මෙතන තියෙන ප්‍රතිශතයක් කියන එක තෝරලා දෙන්න පුළුවන්. ඒක ගැන තමයි ඉතින් කතා කරලා තියෙන්නේ. අපි ඉස්සරහට වැඩ ටිකක් කරලා බලමු ඒ වගේ මොකද්ද වෙන්නේ කියලා. ඒකර අපි කතා කරපු දේවල් තමයි මේ ගොඩාක් තියෙන්නේ. ඉතින් ඩේට් එක ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. වෙලාව පෙන්වන්න පුළුවන් ආකාර දාලා තියෙනවා. ඉතින් ඒකත් මහ ලොකු දෙයක් නෑ. හිතන්නකෝ දැන් අපිට ටයිප් කරගත්ත කියලා. එතන ටයිප් කරගන්න ඕනේ මේ ඉන්ටර්නැෂනල් ටයිම් එකෙන් 13:15. මේක අපිට මෙතනින් තෝරලා දෙන්න පුළුවන් ඩේට් එකක් විදියට. සෝරි, ටයිම් එකක් විදියට. එතකොට මෙන්න මේ විදියට දැන් මේක දිග නිසා මේ හෑෂ් පින්න. මෙන්න මේ විදියට ඩේ ටයිම් මේ සෝරි ටයිම් එකක් පෙන්වනවා. දැන් අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. ෆෝම් මේ මො නම්බර් ෆෝමැට්ස් කියලකට ගිහිල්ලා අපිට හදා ගන්න පුළුවන් මේ වෙලාව පේන්න ඕනේ කොහොමද. යටින් භාෂාවකුත් තෝරන්න තියෙනවා. දැන් එතනින් සිංහල වගේ තෝරගත්තොත් එහෙම සිංහල අකුරු නම් පේන්නේ නැලමයි. මේ විදිහට ඉතින් වෙලාව ගන්න පුළුවන්. සෝරි. ඒ ගැන තමයි ඒ කතා කරලා තියෙන්නේ ඉතින්දි. කොහොමද ඒක හදාගන්නේ කියන කතාව. ඊළඟට පොතේ බැලුවොත් එහෙම තව දාලා තියෙනවා මුදල් ගැන. අපි ඒකත් කතා කරා. ඩොලර් සයින් එක ගන්න කොහොමද, රුපියල් ගන්න කොහොමද, LKR ඒ ටික කතා කරා. ඊට පස්සේ අර ලයින් කරගන්න කොහොමද, සෙන්ටර් කරගන්න, රයිට් කරගන්න ඒ ටික කතා කරා. සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ වමු. ඕක තමයි දැන් කතා කරේ. ඩොලර් සයින් එක දානවා කියලා මේ තියෙන්නේ. මෙතනත් පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් මේකෙදි පේලිය විතරක් වෙනස් වෙන්නේ නැත්නම් අපිට පේලිය ඉස්සරහ විතරයි ඩොලර් සයින් එක දාන්න ඕනේ. නැත්නම් කොලම් එක තීරුව විතරයි නම් වෙනස් වෙන්නේ නැත්නම් ඒක ඉස්සරහින් තමයි ඩොලර් සයින් එක දාන්නේ. පේලියයි තීරුවයි දෙකම වෙනස් වෙන්නේ නැත්නම් දෙන්නගෙම ඉස්සරහට ඩොලර් සයින් එක දාන්න. ඒක තමයි දැන් කතා කරේ. පේලි නිරපේක්ෂ කෝෂයම. ඒ කියන්නේ දැන් ඔය කතා කරපු එකම තමයි. තීරු නිරපේක්ෂ කෝෂම. ඒ කියන්නේ පහළට වෙනස් වෙන්නේ නැහැ, හරහට වෙනස් වෙන්නේ නැහැ කියන කතාව තමයි පේලි සහ තීරු විදිහට මේගොල්ලෝ කොටස් දෙකකට දාලා ලොකු නෝට් එකක් දීලා තියෙන. ඉතින් හරි සරල දෙයක්. තව මොනවද අපිට කතා? පැතුරුම්පත් භාවිතයෙන් ප්‍රස්තාර නිර්මාණය. අපි මේක ඊළඟ දවසේ කතා කරමු. එතකොට ප්‍රස්තාර ටික හදාගත්තම තව මොනවද අපිට ඉතුරු වෙන්නේ? ප්‍රස්තාර ටික හදනවා. එතකොට පාඩම ඉවරයි. ප්‍රස්තාර හදලා අපි එක්සල් ඉවර කරමු. ඔයාලා සාමාන්‍ය පෙළ ටික ඉගෙන ගත්තත් ඔච්චර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැක්කම අපි දවස් දෙකෙන් පොතේ තියෙන ලොකු ප්‍රමාණය කතා කරලා ඉවරයි. ටිකක් වේගෙන් කරන්නේ. ඒ නිසා මේ කරපු දේවල් ආය ආය පාවිච්චි කරන්න. දැන් සාමාන්‍යයෙන් මේක ඉස්කෝලේ උගන්වනවා නම් එහෙම ඔයාලට සති දෙකක් තුනක් උගන්වන්නයි. ඉතින් මීන්සරේ උගන්වනකොට ඒ කියන්නේ ඔයාලට තේරෙන විදිහට හිමීට උගන්වන්නේ. දැන් අපිට උනත් එහෙම තමයි. අපි ඕලොල් ඉගෙන ගන්නකොට එක්සල් පාඩම සති තුනක් හතරක් කරා. අපිට වැඩ දෙනවා, අපිව කරලා පෙන්නනවා, එහෙම හිමීට යන්නේ. ඉතින් පන්තියේදී එහෙම කරන්න අමාරුයි අපිට තියෙන කාල සීමාවත් එක්ක. ඒ නිසා මම ඔයාලට ඉක්මනට ගොඩනගෙන ගන්නවා. තියෙන ප්‍රශ්නවලට උත්තර දීගෙන කරගෙන යනවා. හැබැයි ඔයාලා මෙතෙන්දි විතරක් ඉගෙන ගත්තොත් ඕක පස්සේ මතක නැහැ. ඒ නිසා ආය ආය මේ දේවල් කරන්න. එතකොට ඕලෙවල් වලට යද්දි ICT කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ දේවල් නැති. දැන් ඔයාලට PowerPoint තියෙන බලන්න පොතේ භාගයක් විතර අපි ඉගෙන ගන්නවා තියෙන්නේ.
මේ විදුලත් පැතුම් පත් කියන්නේ එක්සල් වගේ සොෆ්ට්වෙයාර්. ඊළඟට පොතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ වර්ඩ්. අපි වර්ඩ් සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. මේ මේවා තමයි හදන්න දෙන්නේ. බලන්න මේක ඔයාලට ඇස් වහගෙන හදන්න පුළුවන් අපි ඉගෙන ගත්තත් එක්ක. හරිද? එතකොට මොකද්ද? මේ වර්ඩ් එකේ රිබන් එක ගැන ඉගෙන ගන්න තියෙනවා. බලන්න පිටු කීයක් මම මේ පොතේ එනවද කියලා. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒකත් අයිකන් කියන්නේ මොනවද? මෙනු කියන්නේ මොනවද? ඔච්චරයි ඉගෙන ගන්න තියෙනවා. අපි කොච්චර ඉගෙන ගත්තද? Windows 10 එක ගැන. ඉතින් මේ ඕල්වල් භාගයක් විතර ඔයාලට මේ කෝස් එක ඇතුලින් කවර් වෙලා තියෙන. ඉතින් ඔයාලා ඕල්වල් වලට යනවා නම් IT කරන්න දැන් ඒ පොතේ තියෙන දේවල් වලින් භාගයකටත් වැඩිය ඔයාලට කවර් කරලා දෙන්න. අත්‍යවශ්‍ය දේවල්. පළවෙනි හරිය තියෙන්නේ ඉතිහාසය. එතකොට තොරතුරු සංදේශ ලක්ෂණ කියන්නේ මොකද්ද? පරිගණක ඉතිහාසය, පරිගණක වර්ග මේ අපි කතා කරේ. printers ගැන කතා කරා. ඉතින් ඔයාලට ඕල් ලෙවල් මට්ටමටම මේ වෙනකොට උගන්වලයි තියෙන්නේ. හරි ඒක ගැන ගැටලුවක් කරගන්න එපා. උගන්වපු නැති තැනක් තියෙනවා නම් හරි මග ඇරිච්ච තැනක් හරි තියෙනවා නම් මතක් කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට ඔයාලට විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. සර් කතා කරමු. සර් ඔව්ද කියන්නේ? ඔය මේ මේ 11 අවසරේ මේකේ මේ PDF එක දාන්න ඕන සර්. ආ ඔයාලගේ group එකට දාන්නද කියන්නේ? ආ සර්. ආ හරි මම දාන්න. මට පොඩ්ඩක් මතක් කරන්න. ඔව් කියන්න. මගේ සර් මේ Google account ප්‍රශ්නයක් තියෙනවා සර් ෆෝන් එකේ. ආ ඔය පොඩ්ඩක් ඉන්න. අපි මේ ටික බලලා පන්ති ඉවර කරලා කතා කරමු. වාගේ ප්‍රශ්න. ඊළඟට ඔයාලට ඇත්තටම අලුතෙන් හම්බෙන්න ළමයි ඕලෙලඩ වගේ යනකොට ගණන් හදන්න පොඩ්ඩක් තියෙනවා. ද්විමේ සංඛ්‍යා, අෂ්ටමය, ෂඩ්දශමය හැම ගොඩක් තියෙනවා. ගොඩක් නෑ චුට්ටක් තියෙනවා. ඒ ටිකෙන් ගණන් ටිකක් හදන්න තියෙනවා. එතකොට ඔයාලට අලුත් දෙයකට කියලා ඇත්තටම හම්බෙන්නේ මේ ගණන් ටික හදන වැඩි විතරයි. අපි කතා කරපු වගේ මේ ගණන් ටික හදා ගන්න පුළුවන් වුණොත් එහෙම ඔයාලට ඕ ලෙවල් ICT ගොඩ දා ගන්න එක නැති. දැන් ඒ 11 වසරේ පොතේ තියෙන දේවල් වලින් ගොඩක් අඩුවෙන් තමයි ඕ ලෙවල් වලට ප්‍රශ්න හදන්නේ. 10 පොතෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න හැදෙන්නේ. ඉතින් අනිත් එක තාර්කික ద్వාර කියන මේ පාඩම. දැන් මේවා අපි කෝස් එකේ කතා කරන්නේ නැහැ. ඉතින් මේ පාඩම් දෙක තමයි ඇත්තරම ඔයාලට මේ අලුතෙන් ඉගෙන ගන්න කියලා දෙයකට තියෙන අනිත් දේවල් ඔක්කොම අපි ඉගෙන ගත්ත දේවල්. දැන් සාමාන්‍යයෙන් මේ 161 පිටු ඉඳන් ගත්තොත් එහෙම एक्सेस कथा कर इक्सी असू गणा दिशा हतलिस गण ये वेन काम मैं एक्सएल पाड़ ये दिवाली कथा कर लेवरा मे दीपे थिंग अंदर अडे करना रिकॉर्ड इंटर बल मे दिवाली कथा इलाक दस प्रस्ताव हदाने को कथा कर एक्सएल इवर कर හරි මොන හරි ගැටලුවක් තියෙනවද තව විනාඩි 3ක් විතර මම ඉන්නම් 10 අමාරු නිකන් ඊට පස්සේ මම කෝස් එක සෝරි මේ මීටින් එක ඉවර කරනවා ඊළඟ සතියේ හම්බෙමු ඕකේ මොකද්ද Google account එකේ ප්‍රශ්නේ සර් මම දැන් මේක මාසයක් විතර වෙනවා සර් කියන්න 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 Google account එකේ සර් මේ මේ දිනේ මාරු වෙලා උපන් දිනේ මාරු වෙලා Google account එක අවුල් වෙලා ඊළඟට උපන් දිනේ මාරු වෙලා ඔව් සර් මාරු වෙලා කියන්නේ ඔයා හදනකොට වැරදියට දිරා නේ ඔව් සර් ආ පොඩි නිසා ඒක මේ අවුල් වෙලා ඊට පස්සේ දැන් Play Store එක කරන්නෙත් නෑ YouTube වල කරන්නෙත් නෑ ඔව් පම්දන්නේ උපන් දිනේ නිසා කියලා කොහොමද දන්නේ මේක දැන්නේ කියලා වයස මදි කියලා පෙන්නනවද ඔව් සර් उपांदी एडिट कर मगे उपांदी चमोद अरे कौर अरे उपांदी एडिट कर मम दिन Google अकाउंट वाला जीमेल खदा गण विन उपांदी दीन टेलीग्राम මම යාළුවෙක්ගෙන් මේ මේ ඉතනක කෙනෙක්ගෙන් තමයි අදත් ලින්ක් එක ඉල්ලගත්තේ.
අපි බලමු පුළුවන්ද කියලා. මම දන්න තරමින් බෑ. දැන් මේගොල්ලෝ අලුතෙන් එහෙම කරන්න අවස්ථාව දීලා දන්න ඉස්සර නම් කරන්න බෑ. රෙකෝඩින් ඔෆ් කරන්නේ නැද්ද? තැන්කියු මතක් කරාට.